දැන් අපේ මේ කලින් පාඩමම තමා මේක. කියන ව්‍යාපාර සංවිධාන පාඩමම තමා. දැන් සමහර ළමයින්ට ටියුට් එක ගියාම ළමයි කියනවලු මේ ටියුට් එක ගිය මාසෙත් තාම මේක නෙමෙයි කියේ. හරි එකම පාඩමනේ. එකම පාඩම නිසා එකම පිට කවරේ තමා එන්නේ. අර විශ්වවිද්‍යාලේ ළමයින්ට රත්නපුරේ ළමයින්ටයි මේ විදිහට ඇවිල්ලා ඇත්තේ. බලංගොඩ ළමයින්ට නම් අර වෙන පිට කවරයක් ගහලා තමා යව්වේ. ඒ පිට කවර ගැන හිතන්න එපා. මොකද සමහර ළමයි එහෙම ටියුට් එපා කියලා කුරිය දෙකි. මේක ගිය පාරක් මට ආවා කියලා නෑ. මේ එකම පාඩමේ ඊළඟ ටියුට් එක. මොකද එකම ටියුට් එකේ දෙන්න බෑ. එකම ටියුට් එකේ දුන්නොත් එහෙම නිකන් ටියුට් එක ලොකු වෙනවා පාඩම් කරන වෙලාවට එහෙම. ඒතකොට ටියුට් එක ඉවරේට පාඩම් කරගන්නද. දැන් කලින් අවුරුදු වල මම දුන්නේ ටියුට් තුනක් විදිහට මේ පාඩම. අර දැන් ටිකක් අලුත් සිලබස් එකේ කරුණු ටිකක් අඩු කරලා හින්දා යන්තම් දෙකකට දී ගන්න පුළුවන්. මේක තමයි සිලබස් එකේ තියෙන දිගම පාඩම. BS වල පාඩම් 18න් දිගම පාඩම තමයි ව්‍යාපාර සංවිධාන ක්‍රම කියන්නේ. දැන් ව්‍යාපාර සංවිධාන ක්‍රම කියන මාතෘකාවේදී අපි කතා කරගෙන ආවේ මොන වගේ දේවල් ගැනද? අපි ඒකෙදී කතා කරේ පුතේ මේ මිනිස්සු ව්‍යාපාර කරන විවිධ ක්‍රම ගැනනේ. විවිධ ආකාර ගැනනේ. එතකොට අපි කිව්වා දැන් බිස්නස් කරනවා කියලා කිව්වහම හැමෝම බිස්නස් කරන්නේ එකම විදිහකට නෙමෙයි. එකේක දැන් ව්‍යාපාර කරන්න බිස්නස් කරන්න එක එක ක්‍රම තියෙනවා. එක එක විදි තියෙනවා. ඒ විදි ටිකනේ දැන් අපි මේ කතා කරගෙන යන්නේ. දැන් එතකොට කලින් ටියුට් එකේ අපි මේ වගේ ක්‍රම දෙකක් ගැන කතා කරා. තනි පුද්ගල ව්‍යාපාර ක්‍රම. ඒ කියන්නේ මිනිස්සු තනියෙන් ව්‍යාපාර කරන විදිහ. ඒක හරි සරලයි. එහෙම ලොකුවට මතක තියාගන්න දේවල් ඒකෙ තිබ්බේ නැහැ. ඊළඟට හවුලේ කරනවා කිව්වනේ සමහර ව්‍යාපාර. ඒක නම් පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බ මතක තියාගන්න. හවුලේ කරන ව්‍යාපාර ගැන. දැන් අද අපිට තියෙනවා දැන් මේ සමාගම් කියන්නේ මොනවද? ඒ කියන්නේ සමාගම් ක්‍රමයට ව්‍යාපාර කරනවා කියන්නේ මොකක්ද? දැන් මට ඕන නම් තනියෙන් ව්‍යාපාරයක් කරන්නත් පුළුවන්. හවුලේ කරන්නත් පුළුවන්. හරි. තනියෙන් කරන්න පුළුවන්. හවුලේ කරන්න පුළුවන්. ඒ වගේම තවත් ක්‍රමයක් තමයි මේ සමාගමක් විදිහට ව්‍යාපාර කරනවා කියලා කියන්නේ. එතකොට පුතේ ව්‍යාපාර කටයුතු වල වෙනසක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ ව්‍යාපාරය ආරම්භ කරන විදිහ, කලමනාකරණ කටයුතු කරන විදිහ, ප්‍රාග්ධනය හොයාගන්න විදිහ. ඒ තැන් වලින් තමයි මේ එක එක ක්‍රමයේ වෙනස් වෙනස් වෙන්නේ. දැන් හිතන්නකෝ ඔගොල්ලෝ ක්ලාස් යන ආයතනයක් කියලා හිතන්න. රත්නපුරේ නම් තක්ෂිලා, බලංගොඩ නම් නාලන්දා, අවිස්සාවේලේ නම් ශ්‍රී සුමන. අපේ පන්තියේ ළමයි ඔය ආයතන තුනට එන්නේ. දැන් ඔය ආයතන තුනේ පන්ති යනකොට ඔයගොල්ලෝ දන්නවා දැන් ඒ තුනම තනි පුද්ගල ව්‍යාපාරී විදිහට නේ තියෙන්නේ. කවුරු හරි තනි අයිතිකාරයෙක්. ඉතින් අපි ඇවිල්ලා උගන්වනවා, ඔයගොල්ලෝ ඇවිල්ලා ඉගෙන ගන්නවා, සල්ලි ගෙවනවා යනවා. දැන් ඕවා ඇවිල්ලා හවුල් ව්‍යාපාර බවටපත් වුණොත්. ඒ කියන්නේ ඉතින් ඒකෙදි වෙන්නේ අයිතිකාරයා මේකට තව හවුල් කරගන්නවානේ කෙනෙක්. සල්ලි දාලා හරි ද ප්‍රාග්ධනය මේ වෙන මොනවා හරි උපකරණ හරි කොට නැගිලා දිනන කොට හවුල් කරගන්න කියන ඉතින් එහෙම කරයි කියලා අපිට ඒ වට ගියහට වෙනසක් තේරෙන්නේ නැහැ. වෙනද වගේම මම උගන්නන ඕගොල්ලෝ ඉගෙන ගන්න. ඔය කියන ආයතන ඕන සමාගම් බවට පත් කරේ. ඒකත් එක ක්‍රමයක්. ඒත් ඉතින් වෙන්නේ ඔය විදිහටම අපි ඇවිල්ලා උගන්නන ඕගොල්ලෝ ඇවිල්ලා ඉගෙන ගන්න. ව්‍යාපාර කටයුත්තෙන් අපිට හොයන්න බෑ මේක තනි එකක්ද මේක හවුල් එකක්ද මේක සමාගමක්ද කියලා. දැන් ඔයගොල්ලෝ රෙදි කඩේකට යන ඇඳුමක් ගන්න. ඕක තනි පුද්ගලද කියලා ඔයගොල්ලෝ දන්නවද? හවුල් ව්‍යාපාරද කියලා දන්නවද? සමාගමක්ද කියලා දන්නවද? නෑ. ව්‍යාපාර කටයුතු වලින් කියන්න බෑ. මේ එක් එක් සංවිධාන ක්‍රම කියලා අපි කතා කරන්නේ මේ මිනිස්සු ව්‍යාපාර කරන්න අර පටන් ගන්න විදිය, ප්‍රාග්ධනය දාන විදිය ඒ ටික තමයි වෙනස් වෙන්නේ මේ එක එක ක්‍රම වලදී. තද හදා ගන්න විදිය ටිකක් අමාරු කොටසක්. ඒ කියන්නේ මේ සමාගමක් විදිහට ව්‍යාපාර කරනවා කියන්නේ මොකද්ද? එතන තියෙන ක්‍රමය. ඒ කොහොමද මේ සමාගමක් විදිහට කරනවා කියන්නේ මොන වගේ එකක්ද එතකොට? දැන් තනියෙන් කරන එකේ කොහොමද උනේ? තනියෙන් සල්ලි දැම්මා. තනියෙන් ව්‍යාපාරේ පටන් ගන්න තමන්ගේ තනි තීරණ අරගෙන තමන්ම කලමනාකරණය කරගෙන කරගෙන ගියා. ලාභයක් ආවොත් තනියෙන් ගත්තා, පාඩුවක් ආවොත් තනියෙන් දරාගත්තා. දැන් හවුල් ව්‍යාපාර කියන ක්‍රමය තුල මොකද උනේ? හවුලේ يعني ප්‍රාග්ධනය දැම්ම කීප දෙනෙක් එකතු වෙලා අවම දෙකයි උපරිම 20ක් වගේ ඊළඟට හවුල් කරුවෝ කිවිසුමක් ඇති කරගෙන ව්‍යාපාරය කරගෙන ගියා.
දැන් ඔන්න මට උවමනා වෙලා තියෙනවා කියලා හිතන්නකෝ සමාගම් ක්‍රමයට මට හිතෙනවා බිස්නස් එකක් පටන් ගන්න. මොකක් හරි සාමාන්‍ය බිස්නස් එකක් තමයි මට ඕනේ මේක සමාගමක් පිළිගඩ කරන්න. කම්පැනික් පිළිගඩ කරන්න. එතකොට කොහොමද එතන යන ක්‍රමී? ඒක තමයි මම කතා කරන්න හදන්නේ. එතන වෙන්නේ ළමයි මෙහෙමයි. දැන් මට සමාගමක් විදියට ව්‍යාපාරේ පටන් ගන්න ඕන නම් මම කරන්නේ දැන් මට තමයි වුණා වෙලා තියෙන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න. හරිද? එතකොට මම කරන්නේ සමාගමක් විදියට කරනවා නම් පුතේ මේව අනිවාර්යෙන්ම 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන්න ඕනි. අන්න ඒකයි සමාගම් ක්‍රමයට කරනවා නම් වෙන්නේ. මොකද කතන්දරේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරලා තමයි කරන්න වෙන්නේ. දැන් තනියෙන් කරනකොට ඔහොම ලියාපදිංචි කතන්දර නම් මනම් ඒව එහෙම ලොකුවට ආවේ නැහැ නේ බරපතල විදිහට. අනිවාර්ය නැහැ කිව්වා. අර අයිතිකරුවගේ නම නැතුව වෙන නමකින් කරනවා නම් ලියාපදිංචි කරන්නේ කොහොම කතානේ ආවේ? මෙතන බෑ සමාගමක් විදියට ව්‍යාපාරය කරනවා නම් අනිවාර්යයෙන්ම 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ රෙජිස්ටර් කරන්න ඕන. ඊට පස්සේ පුතේ දැන් මට මේකට ප්‍රාග්ධනය හොයාගන්න මම තනියෙන් සල්ලි දාන්නේ නැහැ. මම මේකෙදි නිකුත් කරනවා කොටස් කියලා જાතියක්. මොනවා නිකුත් කරනවා කියනවද? කොටස් නිකුත් කරනවා කියලා වැඩක් කරනවා. එකක් රුපියල් 10යි ඒ වගේ දාලා කොටස් නිකුත් කිරීමක් කියලා දෙයක් කරනවා. ෂෙයාස් සයස් නිකුත් කරන කොටස් නිකුත් කරනකොට දැන් ඒකේ මිනිස්සු කොටස් දැන් එතකොට මුළුම ඕනි කෙනෙකුට ඇවිල්ලා මේ කොටස් ගන්න. හරිද? එක එක අයට ඇවිල්ලා දැන් මේ කොටස් ගන්න පුළුවන්. දැන් මෙයා A, මෙයා B, මෙයා C. ඒ විතරනො කැමති කෙනෙකුට පුළුවන් එතකොට ඇවිල්ලා කොටස් ගන්න. කොටස් ගන්නවා කිව්වහම දැන් ඔයා හිතන්න එපා දැන් එකක් රුපියල් 10 වගේ කියලා කිව්වනේ. අර නිකන් අර ලොතරැයි කූඩුවෙන් ලොතරැයි ගන්නවා වගේ රුපියල් 20ක් දීලා මට කොටස් දෙකක් දෙන්න මට කොටස් පහක් දෙන්න 50ක් දීලා එහෙම මේ කඩලා ගන්නවා වගේ සමාගම් වල සයස් ගන්න බෑ කොටස් ගන්න බෑ ගන්න නෑ මොකද දැන් මට සමාගමක් විදියට ව්‍යාපාරය කරන්න ඕනි මම එතකොට කොටස් නිකුත් කිරීමක් කියලා දෙයක් කරනවා එතකොට ඕනි කෙනෙකුට ආයෝජකයන් පුළුවන් මගේ කොටස් අරගෙන මම මේ නිකුත් කරන කොටස් අරගෙන මගේ මේ බිස්නස් එකත් එක්ක ජොයින් වෙන්න සම්බන්ධ වෙන්න දැන් මෙයා ගන්නවා කියලා හිතන්නකෝ කොටස් ලක්ෂය මෙයා ගන්නවා කියද කොටස් ලක්ෂය මෙයා ගන්නවා කොටස් ලක්ෂ 2ක් මෙයා ගන්නවා කොටස් ලක්ෂ 3ක් ඔන්නෝම වෙනවා දැන් මෙයා කොටස් ලක්ෂයක් ගන්නවා කියන්නේ සමාගමට එතකොට මෙයාගෙන් එනවනේ කීයක් දෙන්නේ රුපියල් 10 කොටස් ලක්ෂයක් ගන්නවා මෙයා එතකොට සමාගමට එයාගෙන් රුපියල් කීයක් එනවද කියන්නේ लक्ष එයාගෙන් ලක්ෂ 30ක් එනවා. ඔන්න ඔහොම තමයි සමාගම් පටන් ගන්නකොට ප්‍රාග්ධනය හොයාගන්න. දැක්කද? කම්පැනියක් පටන් ගන්නවා නම් සල්ලි හොයාගන්නේ ඔහොමයි. කම්පැනිය පටන් ගන්න ඕනි කෙනා කරන්නේ කොටස් නිකුත් කිරීමක් කරනවා. එතකොට ඕනි කෙනෙකුට ඕනි මායෝජකයෙකුට පුළුවන් මම අඳුරන අයද මුකුද්ද මට වැඩක් නැහැ. ඕනි කෙනෙකුට ඇවිල්ලා සල්ලි දීලා කොටස් අරගෙන මාත් එක්ක සම්බන්ධ වෙන්නයි තියෙන්නේ. එතකොට බලන්න ලක්ෂ 10යි 20යි 30යි 30යි 60යි ලක්ෂ 60ක් විතර එකතු වෙනවා. මම තුන් දෙනයි නේ ගත්තේ තුනක් නෙවෙයි ඕනි තරම් පුළුවන් අර සමාගම් වර්ගවල තියෙන පොඩි පොඩි ඒවා දැම්ම අමතක කරමු දැන් එතකොට දැන් ලොකු ප්‍රාග්ධනයක් දැන් මේ විදිහට එකතු වෙනවනේ දැන් ඔන්න දැන් මම කරන්න හිතාගෙන හිටපු ව්‍යාපාර කටයුත්ත ඔන්න දැන් පටන් අරගෙන කරගෙන යනවා එතකොට දැන් මේක මැනේජ්මන්ට් එකේම කොහොමද කරන්නේ ආ මෙහෙමයි වෙන්නේ දැන් මේ එක එක කට්ටි ඇවිල්ලා පුතේ කොටස් ගත්තානේ මේ ABC කියන තුන් දෙනා දැන් එතකොට සමාගමේ අයිතිකාරයෝ බවට පත් වෙනවා මේ ABC කියන තුන් දෙනා කොටස් ගත්තොත් සමාගමේ මොකෙක් වෙනවද අයිතිකාරයෙක් වෙනවා
දැන් ඒගොල්ලොත් අයිතිකාරයෝ මේ සමාගම. ඒතර මම මොකක්ද? මාත් අයිතිකාරයෝ. එච්චරයි. ඒතර මමයි අර තුන්දෙනායි අපි ඔක්කොමලා මේකේ අයිතිකාරයෝ දැන් කොටස්කාරයෝ. හරි. ඒතර කට්ටියත් එක්කම දැන් කරන්නේ ඊළඟට පත් කරනවා මේකට අධ්‍යක්ෂක මණ්ඩලයක් කියන්නේ. මොකද සමාගම් කිව්වහම දැන් පොදු සමාගම් වල උපරිමයේ සීමා රහිතයි. සමාජිකයෝ. ඕනි තරම් කට්ටිය ඉන්න පුළුවන්. එතකොට මේ තේරමල සමාගමස්සේ ගිහිල්ලා ඒකේ වැඩ කරන්නේ නැහැ. රාහුල් ව්‍යාපාර වල තන කුද්දල වේවා. අයිතිකාරය වුණා කියන. එතන වෙන්නේ අපි කට්ටියම රැස්වීමක් තියලා අපි පත් කරනවා මේකට අධ්‍යක්ෂකවරු කියලා කට්ටිය. ඒගොල්ලෝ තමයි සමාගම කරගෙන යන්නේ. අපි පැත්තට. කොටස් ගත්ත කට්ටිය ඊට පස්සේ අනිත් කට්ටිය පැත්තකට එලෝ මේ ඉන්නවා තමන්ගේ ජොබ් එකක් හරි තමන්ගේ බිස්නස් එකක් හරි කරගෙන. සමාගම දැන් ලාභ ලබන ඕනි. දැන් මේ ව්‍යාපාරයේ මොකක් හරි ලාභයක් ලැබුවාම ආන්ගේ ලාභේ කෑලි කෑලි වලට කඩලා මේ ගොල්ලන්ටම දෙනවා. අර කොටස් ගත්ත මිනිස්සුන්ටම දෙනවා. ඒක තමයි ලාභාංශ කියලා කියන්නේ. කොටස් ගත්ත හැම කෙනාටම එතකොට එක කොටසකට රුපියලයි 2යි 3යි එහෙම කියලා ගත්ත කොටස් ගන්න හැටියට ලාභාංශ දීගෙන යනවා. ඔන්නෝම තමයි සමාගම් කරනවා කියලා කියන්නේ. දැන් පොඩි අදහසක් එන්නේ නැති ඔළුවට. මේ සමාගම් නිර්වචනයක් එහෙම නෙමෙයි මං කිව්වේ නිකන් අර සමාගම් කිව්වහම මැවෙන්නේ නැහැ. මොන වගේ එකක්ද කියලා. ඒක තමයි මේ කරන්නේ. එතකොට ඕනි කෙනෙකුට පුළුවන් ගේව කොටස් ගන්න. කොටස් ගන්න හැම කෙනාම සමාගමේ මොකෙක් වෙනවා කිව්වද? අයිතිකාරයෙක් වෙනවා කියලා කිව්වා. ඊළඟට ඒක කරගෙන යන්න පත් කරනවලු අධ්‍යක්ෂක මණ්ඩලය. ඒගොල්ලෝ තමයි ඊළඟට මේ සමාගම කරගෙන යන්නේ. සමාගම ලාභ ලබනේවා ඊළඟට මේ කොටස් ගත්ත මිනිස්සුන්ටම බෙදලා දෙනවා. ඒවට තමයි ලාභාංශ කියලා කියන්නේ. ඔන්නෝම තමයි සමාගම් ක්‍රමයට ව්‍යාපාර කරනවා කියලා කියන්නේ. පැහැදිලිනේ. සමාගම් ක්‍රමයට ව්‍යාපාර කරනවා කියන්නේ ඔන්නෝම කරන එකට. එතකොට මේ මේ ක්‍රමයට කරනවා නම් අනිවාර්යයෙන්ම ව්‍යාපදින්චි කරන්න ඕනේ මොන පනත යටතේද? 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ රෙජිස්ටර් කරන්න ඕනේ. ව්‍යාපදින්චි කරන්න ඕනේ. එහෙම තමයි කරගෙන යන්නේ. එතකොට මේ වෙයි අයිතිකාරයෝ ඕනි තරම් ඉන්න පුළුවන්. අයිතිකාරයන්ට අපි කොටස් කරවෝ කියලා කියන්නේ ඒගොල්ලන්ගෙම කීප දෙනෙක් තමයි අධ්‍යක්ෂකවරු හැටියට පත් කරන්නේ. එතකොට ඒගොල්ලෝ සමාගමේ වැඩ ටික කරගෙන යනවා. අයිතිකාරව පැත්තක සමාගම පැත්තක අයිතිකාරව පැත්තක. අන්න එහෙමයි මේ බිස්නස් එක යන්නේ. දැන් මම සමාගමක කොටස් ගත්තා කියලා හිතන්නකෝ. දැන් මම ගන්නවා ඩයලොග් එකේ කොටස් ටික. ඩයලොග් කියන සමාගමේ කොටස් ගන්නවා මම ෂෙයාර් කරනවා. එතකොට මම ඒක අයිතිකාරයි. මම අයිතිකාරයෙක් කියලා මම මේ පන්ති කරන එක නවත්තලා ඩයලොග් එක අතරින් ගන්න ඉන්නවද කියලා. නෑ මම පාඩුවේ පන්ති කරනවා. මම අයිතිකාරයෙක් කියලා මම කියන්නේ මම ඒක ෂෙයාර් කරත් ඉන්නේ. කොටස් කරත් ඉන්නේ. එතකොට මේ ඩයලොග් කම්පැනිය ලාභ ලැබුණකොට මට හිමි ලාභාංශය මට දෙනවා. මම ගත්ත කොටස් ගන්න හැටියට මට ලැබෙන්න තියෙන ලාභේ මට දෙනවා. හරි. එහෙම තමයි සමාගම් ක්‍රමය කියන්නේ. අයිතිකරුවෝ වෙනම ව්‍යාපාරයේ වෙනම යන්නේ. හදලිද මොනව හරි දැනගන්න දෙයක් තියෙනවද? මොකද පාඩමට එන්න කලින් මේ අවබෝධය තුල වැරදි අවබෝධයක් ආවොත් පාඩමේ කොටස් තේරෙන්නේ නැහැ. ඒ නිසා මොනව හරි එහෙම දැන් කියපු දේවල් වල මොනව හරි නොතේරෙන ගැටලු උහාගෙන දැනක් තියෙනවනම් අහන්න. මොකද ගෲප් ක්ලාස් ළමයි අනිවාර්යෙන් කතා බහ කරලා ඉපැයි මේක කරන් යන්නේ. නැත්නම් මේ මවුලක් නැද්ද? දැන් තේරුණාද? සමාගම් ක්‍රමයට ව්‍යාපාර කරනවා කියන්නේ ඔන්න වගේ කරන එක. අයිතිකාරයතොට දැන් මේ ක්‍රමේදී ළමයි මේ ක්‍රමේ හොයාගෙන තියෙන්නේ කාගෙන් හරි කමන්නේ සල්ලි හොයාගෙන බිස්නස් එකක් කරන්න ක්‍රමයක් නෙමෙයි මේක. දැන් හවුල් ව්‍යාපාරවලදී එහෙම අවමේ දෙකයි උපරිමේ 20යි කිව්වට ඕ කවුරු හරි සම්බන්ධ කරගන්නවා කියන තැන ඉඳන් සම්බන්ධ කරගන්නේ. හවුල් කරගන්නකොට ඉතින් තමන්ගේ නෑ දෑයෙක් ඥාතියෙක් එහෙමනේ සම්බන්ධ කරගන්නේ. තාත්තල පුතාල එහෙම නියව කරන්නේ. මෙතන එහෙමනේ කවුරු උනක් කමන්නේ. මට මොකා වුණක් කවන්නේ නැහැ මගේ කම්පැනි ෂෙයාර්ස් අරගෙන මාත් එක්ක ජොයින් වෙන්නයි මට ඕන. ප්‍රාර්ථනෙන්. ඊට පස්සේ ඉතින් ඒ සල්ලි දාපු අයට Tamante හිමි ලාභ කොටස දෙනවා. සමාගම කරගෙන යනවා. පැහැදිලිද? ආගම බලන් ටියුට් එකද? සංස්ථාපිත සමාගම් කියන ටියුට් එක. හතරවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එක. හරිනේ? ඒකේ සංස්ථාපිත සමාගම් එහෙම නැත්නම් ඒවට සමායතන කියලාත් කියනවා. කියවන නෝට් එක 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ
संस्थागत कर लदले समागम क्लेश है संस्थापित समागम के निकम समागम के ඒ සංස්ථාපිත කියන වචනේ තේරුම තමයි යම් කිසි පනතක් යටතේ ලියාපදිංචි කරලා තියෙනවා කියන එක. ඉතින් යම් කිසි පනතක් කියලා දාන්න ඕනේ. අපි දන්නවනේ පනත මොකද්ද කියලා. සංස්ථාපිත කියන වචනෙන් අදහස් කරන්නේ මොකද්ද? 2007 අංක 7 ධර්ම සමාගම් පනත යටතේ සංස්ථාගත කරලා තියෙනවා කියන එක. ඉතින් ඒ විදිහට සංස්ථාගත කරලා තියෙන පුද්ගලයන්ගේ එකතුවකට අපි කියනවා සංස්ථාපිත සමාගම. संस्थापित समागम पैदल इधर हर संस्थापित समागम में बहुत लक्षण के लाल दिनों जब मैं दरनट की ये लड़ूं ना देवल लेक के बैलू हाँ मैं अंदर ना दिनों रूप अंदर हाँ तेक कब थरे आटो दर में बैलू हो आपे खालीं का था अगर वो तानी पुत्र ले आ पा रहा है हाउल ले आ पा रहा है कि ඔයා මේක දැකපු අමුතු සුවිශේෂී ලක්ෂණ මොනවාද කිය? අර දෙකේ තිබ්බේ නැති මේකටම ආවේනික වෙච්ච ලක්ෂණ වගේව उत्तर පනත කියන්නේ කටට උරු වෙන පනත 2007 අංක 7 ධර්ම සමාගම් පනත අන්න අරගෙන 2007 අංක 7 ධර්ම සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු වීම 2007 අංක 7 ධර්ම සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු වීම अध्यक्षकमंडलमनाकरणीम अध्यक्षक मंडल कलमनाकरणे तिबीम अध्यक्ष मंडल कलमनाकरणे तिबीम अध्यक्ष मंडल कलमनाकरणे तिबीम एवगेम मेवटलमै अर अनित्यापार वर्ग देखेम तिब्बे नैने अर नीतिमे बुद्धल भावे कियन एक मेके तियेनवा एकत लियन्न नीतिमे बुद्धल भावयक तिबीम नीतिमे बुद्धल भावयक तिबीम මඩිකුට්ටක් කියන්න පුතේ නීතිමය පුද්ගලභාවය කියලා කියන්නේ මොකද්ද? ආ? නීති ඉදිරියේ ව්‍යාපාරය නම් නීති ඉදිරියේ ව්‍යාපාරය නමින් කටයුතු කිරීමේ හැකියාවනේ. ඒතරේ හැකියාව මේවට තියෙනවා කියන්නේ.
අර දෙකේම තිබ්බේ නැහැනේ. ඒ දෙකේම නීතිමය කටයුතු කරනවා නම් කරන්න තිබ්බේ අයිතිකරුවන්ගේ නමින් ඉන්නේ. මෙතන එහෙම නැහැ. මෙතන සමාගමේ නමින් නීතිමය කටයුතු කරන්න පුළුවන්. ඊළඟට අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. හරිනේ ඔන්න ඕවා තමයි පුතේ. එතකොට සමාගම් ක්‍රමයේ තුල දකින්න තියෙන අනිත් ව්‍යාපාර වර්ග දෙකේ අපි දැකපු නැති සමාගම් ක්‍රමයේ තුල අපිට දකින්න පුළුවන් සුවිශේෂී ලක්ෂණ. දැන් හැම එකේම සුවිශේෂී ලක්ෂණ කියලා කතා කරන්නේ අවුල් ව්‍යාපාර වලත් කතා කරා. සුවිශේෂී ලක්ෂණ පහක් තිබ්බේ. අනිත් පුද්ගලයා ඒවා නම් කොහොමත් ඉතින් අපිට හිතලා ලියා ගන්නත් පුළුවන් නේ. දැන් මොන දැන් කතා කරේ සමාගම් ක්‍රමයේ තුල තියෙන සුවිශේෂී ලක්ෂණ ටික. හරිනේ. ඊළඟට සමාගම් ක්‍රමයේ සුවිශේෂී ලක්ෂණ ටික හරිනේ. 2007 අංක 4 වන සමාගම් පනත 90 ශ්‍රී ලංකාව තුල සංස්ථාපනය කළ හැකි සමාගම් මොනවද කියලා අහන්න. දැන් අපි දැක්ක සමාගම් වලට බලපාන ප්‍රධාන නීතිය ප්‍රධාන පනත තමයි 2007 අංක 4 වන සමාගම් පනත. හරිද? ඒ පනතයට දෙමුදේ ප්‍රධාන වශයෙන්ම දැන් තියෙනවා සමාගම් වර්ග ටිකක්. දැන් මම පොදුවේ තමයි දැන් මේ රූපයක් එහෙම ඇඳලා සමාගම් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා දුන්නු. ඒ කියන්නේ සමාගම් ක්‍රමයට ව්‍යාපාර කරනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට කරන එක කියලා. දැන් ඒක තේරුණා නේ ඕගොල්ලන්ට ටිකක්? සමාගම් ක්‍රමයට ව්‍යාපාර කරනවා කියන්නේ මෙන්න මේකයි කියලා. එතකොට දැන් ලංකාවේ සමාගම් විදිහට ව්‍යාපාර කරනවා නම් 2007 අංක 7 ධර්ම සමාගම් පනත යටතේ තමයි ලියාපදිංචි කරන්න තියෙන්නේ. මේ පනත යටතේ පුළුවන් පුතේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම සමාගම් වර්ග තුනක් පටන් ගන්න. ඔය තුන නිතරම MCQ වල අහනවා. ඔයගලන්ට මම ව්‍යාපාර සංවිධාන ක්‍රම කියන පාඩමට දාලා ප්‍රශ්න ටියුට් එකක් ඇහුවා ගිය මාසේ ටියුට් එකත් එක්ක. ඒ ප්‍රශ්න ටියුට් එකේ මේ ටියුට් එකට දාලා ප්‍රශ්නක් තියෙනවා. එකම පාඩමනේ. ඒතකොට බලන්න MCQ කරනකොට ඔයගලන්ට පෙනේ නිතරම වගේ අහන ප්‍රශ්නයක් තමයි 2007 අංක 4 වන සමාගම් පනත යටතේ සංස්ථාපනය කළ හැකි ප්‍රධාන සමාගම් වර්ග මොනවාද කියලා. තුනයි තියෙන්නේ. ප්‍රධාන ඒවා තුනයි. එකක් තමයි සීමා සහිත සමාගම් කියලා පුළුවන්. අනික සීමා රහිත සමාගම් කියන ඒවා පුළුවන්. අනික අපයෙන් සීමිත සමාගම් කියන ඒවා පුළුවන්. අපයෙන් සීමිත සමාගම් පුළුවන්. හරිද? සීමා සහිත සමාගම් පුළුවන්, සීමා රහිත සමාගම් පුළුවන්, අපයෙන් සීමිත සමාගම් පුළුවන්. ඔය තුන නිතරම මතක තියාගන්න හැම වෙලේම MCQ වල අහලා තියෙනවා. 2007 සමාගම් පනත යටතේ ආරම්භ කළ හැකි ප්‍රධාන සමාගම් වර්ග මොනවාද කියලා. මොනවාද සමාගම් වර්ග තුන? එතකොට සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්, අපයෙන් සීමිත සමාගම්. හරිද? මේ සීමා සහිත කියන එක යටතේ තියෙනවා තුනක්. සීමා සහිත කියන එක යටතේ තියෙනවා තව තුනක්. හරිද? සීමා සහිත පෞද්ගලික සමාගම් කියලා පුළුවන්. සීමා සහිත පොදු සමාගම් කියලා පුළුවන්. සීමා සහිත අක්වරල සමාගම් කියලා පුළුවන්. සීමා සහිත කියන එක යටතේ පුළුවන් තව තුනක්. මොකද්ද තුන? සීමා සහිත පෞද්ගලික, සීමා සහිත පොදු, සීමා සහිත අක්වරල කියන ප්‍රධාන සමාගම් වර්ග තුන අහුවහම කියන්නේ මේ තුන. සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්, අපේ සීමිත සමාගම් කියන තුන. අර සීමා සහිත කියන එක යටතේ පුළුවන් මේ තුන.
प्रधान सीमा सहित समागम अंतिम सीमा रहित समागम समागम प्रधान सीमा सहित समागम सीमा रहित समागम अपेन सीमित समागम सीमा सहित समागम सीमा रहित समागम अपेन सीमित समागम प्रधान तुम हेमदारण ඊළඟට පුතේ සීමා සහිත කියන එක යටතේ මම දීලා තියෙනවානේ ආයි රේඛා තුනක්. ඊළඟ ඊළඟට දිග ඉරි තුන දීන්නේ. එතන උඩම ලියන සීමා සහිත පෞද්ගලික සමාගම්. සීමා සහිත පෞද්ගලික සමාගම්. දෙවෙනි සීමා සහිත පොදු සමාගම්. सीमा सहित अटते सीमा सहित भौगोलिक समागम सीमा सहित पुद समागम सीमा सहित अक्र समागम अक्र समागम ඊළඟට පොදු සමාගම් කියලා ලියවිච්ච තැන යට තියෙනවනේ තව ඉරි දෙකක් පොදු සමාගම් කියලා තිබ්බ තැන යට තියෙනවනේ තව ඉරි දෙකක් එතන ලියන්න නිල ලැයිස්තුගත සමාගම් නිල ලැයිස්තුගත නොවු සමාගම් කියන නිල ලැයිස්තුගත පොදු සමාගම් නිල ලැයිස්තුගත නොවු පොදු සමාගම් කියලා එන්න ඕනේ පොදු සමාගම් යටතේ පොදු සමාගම් යටතේ එන්න ඕනේ सीमा सहित समागम के वो हम को देखा ये तो कोटा मेन्ने में वचन टा भी देर मत देने पे हमें तो नहीं सीमा सहित की ना वचन तो माय इतना हम तो वचन समागम की अनुमान दिया था ना दानों ने दस साते समागम पढ़ दिया थे कि तू लाइन बुद्ध के लिए बाटी अक्की सीमा सहित की ने के देर मत बाबू दे කොටස්සෙමයන්ගේ වගකීම මිලදීග කොටස්වල අගයට සීමා වෙනවා කියන්නේ හරි දැන් අපි කලින් කතා කරානේ හවුල් ව්‍යාපාරයි තනිපුද්ගල ව්‍යාපාරයි කියලා දෙක ඒ දෙකේම වගකීම ලියනකොට ඕගොල්ලෝ ලිව්වේ අසීමිතයි කියලා එහෙම නැත්නම් සීමා රහිතයි කියලා ඒ අසීමිතයි කියන එකේ තේරුම මොකද්ද මම එතෙන්දි සෑහෙන්න කියලා දුන්නා වගකීම අසීමිතයි කියන එකෙන් ඇඟවෙන්නේ මොකද්ද කියවෙන්නේ මොකද්ද उत्तर दे
තනිපුද්ගල ව්‍යාපාරවල අවුල් ව්‍යාපාරවල දෙකේම වගකීම අසීමිතයි කියලානේ කිව්වේ. ඒ අසීමිතයි කියපේකේ තේරුම මං අහන්නේ මොකද්ද? ව්‍යාපාරේ ණය ගෙවන්න අයිතිකරුවන්ගේ පෞද්ගලික දේපළ හරි ගෙනල්ලා ගෙවන්න වෙනවා කියන එකනේ කිව්වේ. ව්‍යාපාරයේ වගකීම් සම්බන්ධයෙන් අයිතිකරුවන්ගේ පෞද්ගලික දේපළ හරි කැප කරන්න වෙනවා. ඒකනේ කිව්වේ. සීමා රහිතයි අසීමිතයි කියන්නේ ඒකනේ. එහෙනම් මෙතන එහෙම නැහැ. සමාගම් ක්‍රමයේදී පුතේ එහෙම නැහැ. හැම කොටස් හිමියම වග කියන්න ඕනි. දැන් මෙතන අයිතිකාරයන්ට කොටස් හිමියෝ කියලා නේ කියන්නේ. හැම කොටස් හිමියම වග කියන්න ඕනි. තමන් මිලදීගත් කොටස් වල වටිනාකමට විතරයි. ඒ කියන්නේ අර ඉස්සෙල්ලම ඇඳපු රූපසටහනේ ABC කියලා තුන්දෙනෙක් දාලා A ලක්ෂ 10ක් සමාගමට දුන්නා. B ලක්ෂ 20ක් දුන්නා. C ලක්ෂ 30ක් දුන්නානේ. එතකොට මේගොල්ලෝ වග කියන්නේ තමා සමාගමට දුන්න ගානට විතරයි. සමාගම කොච්චර ණය වුණත් කරන්න දෙයක් නැහැ. තමන් ගත්ත කොටස් වල වටිනාකමට විතරයි තමන් වග කියන්නේ. අන්න ඒකයි සමාගම් වල තියෙන්නේ. මම මොකක් හරි සමාගමක කොටස් ගත්තා කියනකොට ලක්ෂ 10ක් දීලා. කොහෙද සමාගම? එතකොට මම මේ සමාගම සම්බන්ධයෙන් වගකීමකට වැදෙන්නේ. මම මේ සම්බන්ධයෙන් වග කියන්නේ ලක්ෂ 10ට විතරයි. මම වගකීමෙන් වැදෙන්නේ ලක්ෂ 10ට විතරයි. හරිනේ? සමාගම කෝටි ගාණක් නැහැ වුණත් මට කරන්න දෙයක් නැහැ. මම මේ ලක්ෂ 10ට තමයි මම වග කියන්නේ. හරිද? ඒක තමයි සීමා සහිත කියන එකේ තේරුම. බලන්න. කොටස් කරුවන් මිලදීගත් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින වටිනාකමට පමණක් ඔවුන්ගේ වගකීම සීමාවන සමාගම් සීමා සහිත සමාගම් වේ. කොටස් හිමියන් විසින් සමාගමට ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින වටිනාකමට පමණයි වග කියන්නේ. ඒ ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින කියන්නේ මේකයි. දැන් මම ලක්ෂ 10ක කොටස් ගන්නවා කියලා හිතන්නකො. ලක්ෂ 10ක කොටස් ගත්තාම ලක්ෂ 10ම සමාගමට එකපාර දෙන්න ඕනේ නැහැ. මේ ප්‍රායෝගිකව වෙන්නේ එහෙමයි. තුන් සැරයකට විතර තමයි මගේ ওই සල්ලි සමාගමෙන් ගන්න. එතකොට මේ වෙනකොට ගෙවලා තියෙන ලක්ෂ 6යි වෙන්න පුළුවන්. හැබැයි මම කොටස් ගන්නකොට ලක්ෂ 10ක වටිනාකමකටනේ කොටස් ගත්තේ. එතකොට වගකීම ලක්ෂ 10යි. මේ වෙනකොට ගෙවලා තියෙනවා ලක්ෂ 6ක්. තව 4ක් ගෙවන්න තියෙනවනේ එතකොට. ඒ වෙච්චර හිතන්න යන්න එපා. හැම කොටස් හිමියගේම වගකීම තමන් මිලදී ගත්ත කොටස් වලගේට විතරක් සීමා වෙන සමාගම් වලට කියනවා මොනා කියලාද? සීමා සහිත සමාගම්. ආ දැන් අයි පාරක් කියවන්නේ ඒක. කොටස් කරුවන් මිලදී ගත් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින වටිනාකමට පමණක් ඔවුන්ගේ වගකීම සීමා වන සමාගම් සීමා සහිත සමාගම් වේ. මෙච්චරයි. ඊළඟට තියෙනවා देवनी पिटू गा ඔයක මේ ප්‍රිය මේ print කරපු එක කනට කොහෙන් හරි වැරදිච්ච සීන් එකක් ඒක අවුලක් නෑ. දෙවෙනි පිටුව කියලා ගන්න තියෙනවනේ හරියට. දැන් සීමා සහිත කියන එක යටතේ සමාගම් කීයක් ආවද? අර ගැලීම් සටහනේ ඔයගොලු සීමා සහිත සමාගම් කියන එක යටතේ කීයක් කියාගත්තද? 3යිනේ. සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම්, සීමා සහිත අක්කරල කියන තුනක් කියාගත්තද? හරි දැන් අපි බලමු ඉස්සර වෙලාම ඔන්නේ තුන මොනවාද කියලා. සීමා සහිත පෞද්ගලික සමාගම් සීමා සහිත පොදු සමාගම් කියලා දෙකක් ආවනේ. හරිද? ඉතල මේ දෙක බලමුකෝ. අක්වරල කියලා එකකුත් ආවා. ඉතල මේ දෙක බලමුකෝ. සීමා සහිත පෞද්ගලික සමාගම් කියලා જાතියක් තියෙනවා. සීමා සහිත පොදු සමාගම් කියලා જાතියක් තියෙනවා.
औद्योलिक समागम पुदु समागम उत्तर हटन नेशनल बैंक සීස පෞද්ගලික සමාගමක්ද සීස පොදු සමාගමක්ද මං අහන්නේ මම හිතන දේ කියන්නකෝ හා හැටන් නැෂනල් බැංකුව මං අහන්නේ සීස පෞද්ගලික සමාගමක්ද සීස පොදු සමාගමක්ද කියලා මට කියන්න මෙයා හිරු නිහංශිකා කියන්නේ වාට හිතන විදියට කියන්නේ දෙකෙන් කොයිකද හැටන් නැෂනල් බැංකුව වැටෙන්නේ මේ දෙකෙන් කොයිකටද එකක් කියන්නට අගාර හිරු නිහංශිකා सीमा सहित पद समागम कौशल्य नेशनल बैंक मे देखेंगे सेनूरी सितुमिनी तेजित देशान केन बल सीमा सहित पुदु समागम दिली नी केन सीमा सहित पौद्गलिक समागम मट उत्तर दिखाने समहारेषनल बैंक वचन दिख दलूट मेहमे तेर සීස පෞද්ගලික සමාගම් කිව්වහම ඒවා ඇවිල්ලා ප්‍රයිවට් ඒවා සීමා සහිත පොදු සමාගම් කිව්වහම ඒවා රජයේ ඒවා කියලා තමයි ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ දැන් ඔය පිටේටම මම ඇහුවනම් මහජන බැංකුව කියන්නේ මොන සමාගමක්ද කියලා ඔය පිටේටම මම ඇහුවනම් මහජන බැංකුව කියන්නේ මොන සමාගමක්ද කියලා සමහර විට ඕගොල්ලෝ කියයි පොදු සමාගමක් කියලා සාමාන්‍යයෙන් පෞද්ගලික පොදු කියන වචන දෙක සිංහල වචන දෙක ගත්තාම අරකනේ තේරුම් ප්‍රයිවට් සහ රජයේ කියන එක මෙතන එහෙම නැහැ හරිද මෙතන පුතේ පෞද් කියන වචනයෙන් අදහස් කරන්නේ ප්‍රයිවට් කියන එක නෙමෙයි ඒ අපි දන්න ප්‍රයිවට් කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ වෙන වෙනසක් මෙතන තියෙන්නේ වෙනත් වෙනසක් අර प्रार्थने
ඒ කොටස් නිකුත් කරනකොට කොටස් ගන්න කියලා ප්‍රසිද්ධ ආරාධනාවක් මහජනතාවට කරන්න ඒගොල්ලන්ට අයිතියක් නැහැ. එහෙනම් කොහොමද එතකොට ඒගොල්ලෝ ප්‍රාග්ධනේ හොයාගන්නේ? අයියෝ ඔන්නෝක ගියාම කරමු වේ. उड़ी මෙයාට ප්‍රසිද්ධියේ කොටස් ගුණන්න බෑ මෙයාට ප්‍රසිද්ධියේ කොටස් ගුණන්න පුළුවන් ඒ කියන්නේ සීමාසයේ පොදු සමාගමක් විදියට පටන් ගන්නවනම් පත්තරේ දාලා ප්‍රසිද්ධ කරලා අපි මේ ආව අපේ සමාගම අපි කොටස් නිකුත් කරන ඕන කෙනෙක් ඇවිල්ලා ගන්න කියලා එහෙම කරන්න පුළුවන් පෞද්ගලික සමාගමක් විදියට කරනවා නම් එහෙම කරන්න බෑ එතකොට ප්‍රසිද්ධියේ කොටස් ගුණන්න බැරි නම් ඒගොල්ලෝ කොහොමද ප්‍රාග්ධනය හොයාගන්නේ දැන් මට ඕනි සමාගමක් පටන් ගන්න හැබැයි ඒක මට ඕනි පෞද්ගලික සමාගමක් පටන් ගන්න प्रसिद्धीकरण මොනවද ප්‍රසිද්ධිය කරන්න බැරි දේවල් දිනවනේ අපිට එහෙම ආ කොහොමද කරන්නේ ප්‍රසිද්ධිය කරන්න බැරි දේවල් කොහොමද කරන්නේ මං අහන්නේ රහසෙන්නේ හොරෙන්නේ මෙතනත් එහෙම තමයි පෞද්ගලික සමාගමක් විදියට පටන් ගන්නවා නම් ප්‍රසිද්ධිය කොටස් ගන්න බෑ එහෙනම් රහසේ රහසෙන්නේ දුක් කරනවා රහසේ කියලා කියන්නේ අර ප්‍රසිද්ධ ඒවා මේවා දැන් නින්දාන්නේ නැතුව දන්න කියන කට්ටියට විතරක් කියන්නේ. තමන්ගේ හිතවත් අයට ඥාතීන්ට ඒවා එහෙම අයට දැනුම් දෙනවා. මම එහෙම කම්පැනි එකක් පටන් ගන්නවා ඒක ෂෙයාර්ස් නිකුත් කරනවා කැමති නම් ගන්න කියලා එච්චර. මෙයාට එහෙම නැහැ මෙයාට ප්‍රසිද්ධිය කොටස් ගන්න පුළුවන්. හරිනේ මේ දෙන්නගේ දින වෙනස ඔන්න ඕකයි. ඒ වගේම තමයි මේ පෞද්ගලික සමාගම් කියන එකේදී උපරිම සමාජිකයෝ ගන්න පුළුවන් 50යි. කීයද 50 මේකේ උපරිමයේ ඕන තරම් ගත්තේ අන්නේ සීමාකම නිසා තමයි මෙයාට පෞද්ගලික සමාගම් කියන නම දාලා මෙයාට පොදු සමාගම් කියන නම දාලා තියෙන්නේ එහෙම නැතුව මේ ප්‍රයිවට් සහරජයේ කියන අර්ථයක් නෙමෙයි මෙයාට මොනවද බැරි පෞද්ගලික සමාගම් වලට මොනවද බැරි ප්‍රසිද්ධියේ කොටස් සිකුණන්න බෑ උපරිම සමාජිකයෝ 50කට වඩා ගන්න බෑ මෙයාට ප්‍රසිද්ධියේ කොටස් සිකුණන්නත් පුළුවන් උපරිම සමාජිකයෝ ඕනි තරම් ගන්න පුරු. හරිනේ. ආයෙනම් එන්න බලන්න සීමාසයක පෞද්ගලික සමාගම් කියන නෝට් එකට එන්න. සමාගමේ කොටස්සා ණයකට සඳහා සහභාගී වන ලෙස ප්‍රසිද්ධියේ ආරාධනා කළ නොහැකි. එමෙන්න උපරිම සමාජික සංඛ්‍යාව 50කට සීමා කර ඇති. සමාගම් පනතේ බොන්දේසි වලට අනුව පිළිටුන් ලබන සමාගම් විශේෂ පෞද්ගලික සමාගමක් ලෙස හඳුන්වනවා. නිර්වචන කටපාඩම් කරන්න එපා මම දැන් කියවන්නේ දෙන්නගේ වෙනස කොතනද තියෙන්නේ කියලා ඒ වෙනස උදුප්පලා ඒ වෙනස මතු කරලා ඉතුරු ටික ඔයා කැමති විදිහට ලියන්න උපරිම සමාජිකයන් 50කට සීමා කරලා තියෙන ප්‍රසිද්ධියේ කොටස් විකුණන්න බැරි ප්‍රසිද්ධියේ කොටස් විකුණන්න බැරි සමාගම් පනත යටතේ ලියාපදිංචි කරලා කරගෙන යනවා නම් සමාගම් ඒව සීමා සහිත බෞද්ධලික සමාගම් කියනවා ප්‍රසිද්ධියේ කොටස් විකුණන්න පුළුවන් උපරිම සමාජිකියොත් සීමාවක් නැති සමාගම් පනත යටතේ කරගෙන යනවා නම් ඒව සීමා සහිත පොදු සමාගම් කියලා කියනවා හරි ඔදී නිර්වචන දෙක එහෙමනේ තියෙන්නේ එච්චර නිර්වචන දෙක කටපාඩම් කරන්න ඕනේ නැහැ අර මේ සමාගම් වර්ග දෙකේ මූලික ලක්ෂණ දෙක මතක නම් ඒ ටික දාලා ලියන්න මෙයාට බැරි වැඩ දෙකක් තියෙනවා මෙයාට ඒ දෙක පුළුවන් එච්චරයි දෙන්නගේ වෙනස. හරි නේද? හරි.
ඊළඟට තව තියෙනවනේ මෙතන එකක් සීමා සහිත අක්වෙරළ සමාගම් කියන එකත් බලලිමු කොයිදම සීමා සහිත කියන එක යටතේ ඉන්නේ ওই තුනනේ දැන් මේ දෙන්නව දන්නව මොකද්ද මේ අක්වෙරළ කතාව අක්වෙරළ කියන්නේ ළමයි වෙරළෙන් පිට කියන එක ඔතන වෙන්නේ මෙහෙමයි ලංකාවේ ලියාපදිංචි කරලා වෙන රටක ව්‍යාපාර කටයුතු කරන සමාගම අක්වෙරළ සමාගමක් විදිහට කරනවා කියන්නේ ඒකයි. එතකොට ලියාපදිංචිය කරන්නේ ලංකාවේ. හැබැයි බිස්නස් එක කරන්නේ වෙන රටක. ලංකාවේ කරන්න තහනම්. කවුරු හරි කෙනෙක් සමාගමක් ලියාපදිංචි කරන්නේ අක්වෙරළ සමාගමක් විදිහට නම් ඒකෙන් අදහස් වෙන්නේ ලංකාවේ ලියාපදිංචි කරලා වෙන රටක ව්‍යාපාර කටයුතු කරන්න ඕනි කියන එක. මෙහෙ කරන්න බැහැ. ලියාපදිංචි විතරක් මෙහෙ බිස්නස් එක කරන්න වෙන රටක. ලංකාවේ ලියාපදිංචි කළා මෙහෙ කරන්න තෝ ගිහින් ඉන්දියාවේ කරා. එහෙම කරන්න නම් අක්කරල සමාගම් තමයි ඒක වෙන්නේ දෙන්නේ. ඒක තමයි අක්වෙරළ වෙරළෙන් පිට කියන එක. හරිනේ? ආ කියන්න. ලංකාවෙන් පිටත ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා ලියාපදිංචි කරන සමාගම්ය. වෙනත් රටක ලියාපදිංචි කරති සමාගමක් ලංකාවේ සමාගම්යේදී යටතේ ලියාපදිංචි කිරීම තුළින්ද අක්කරල සමාගමක් ලෙස කටයුතු කළ හැකියි. දෙපැත්තම තියෙනවා. ඉතින් ඉන්දියාවේ ලියාපදිංචි කරලා එහෙ කරන්නේ නැතුව මෙහෙ කරත් ඉන්දියාවට එතකොට අක්කරල. හරි දෙපැත්ත මතක තියාගන්න කිව්වොත් පැටලෙනවා. ඒකයි නිකන් අක්කරල විතරක් මතක තියාගන්න. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරලා වෙන රටක ව්‍යාපාර කටයුතු කරනවා නම් අක්කරල සමාගම. අපෙන් යටින් අහනවා අක්කරල සමාගම් ලංකාවට වැදගත් වීමට හේතු මොනවාද කියලා. ඒ කියන්නේ මේක ලංකාවට වැදගත්ද මේ වගේ දේවල්. ඇයිද ලියාපදිංචි විතර නෙමෙයි කරන්නේ? ව්‍යාපාරය කරන්නේ වෙන රටක. එතකොට අපිට මේකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? වැදගත්කමක් තියෙනවා. ඉතින් ලියාපදිංචි විතරක් කරා. මේ දින වැදගත්කම් ටික. ලියාපදිංචි ගාස්තු හරහා අපිට විදේශ විනිමය එනවා. මොකද ලියාපදිංචි ගාස්තු අපි නිකන් ලංකාවේ කි ව්‍යාපාරික කීර්ති නාමයේ විදේශ රටවලට පැතිරීම. අනික තමයි දැන් ලංකාවේ ලියාපදිංචි කරනවා කියන්නේ මෙහෙ මොකක් හරි නවතින්නේ ලියාපදිංචි කරනවා ඇත්තේ. ව්‍යාපාර වෙන රටක කරාට විදේශ ලියාපදිංචි මෙහෙනේ කරන්නේ. එතන අපේ කීර්ති නාමයේ වෙන රටවල වලට යනවා. ශ්‍රී ලාංකිකයන්ට දෙස් විදෙස් රැකියා අවස්ථා ලැබී. අනිත් එක තමයි අපිට දැන් මෙහෙ ලියාපදිංචි කරලා වෙන රටකට ව්‍යාපාරය කරන්න යනකොට මෙහෙ ලියාපදිංචි කරලා යන්නේ මෙහෙ කවුරු හරි නේදින් වෙයි. මෙහෙ කවුරු හරි ව්‍යාපාරිකයෙක් නේ දැන් මේ විදිහට මෙහෙම යන්නේ. එතකොට යා යාගේ ව්‍යාපාරයට ඕනි කරන අයව මෙහෙන් අරන් යනවා. තොර අපේ අයට ලංකාවේ අයට රැකියා අවස්ථා ලැබෙනවා. අනේක අර අක්කරල සමාගම් ක්‍රමයට කරාම ලංකාවට කිසිම වැදගත්කමක් නැහැ කියන්න බෑ. තේරුණානේ? හරි. දැන් ඔන්න සීමා සහිත සමාගම් කියන කොටේ තිබ්බ ටික හරි. අර ගැලීම් සරහරි පළවෙනි සමාගම් වර්ගයේ හරි. ඉතල මේක අර්ථකථනය කරා අපි. සීමා සහිත සමාගම් කියන්නේ. ඒක කොහොමද අර්ථකථනය කරන්නේ? කොතන මේවා හිස්තම් පුරවන්න එනවා පොටස් සිමියන් විසින් ගෙවූ මිලදීගත් පොටස් වල අගයට පමණක් වගකීම සීමා වෙන සමාගම් සීමා සහිත සමාගම් කියලා කිව්වා. ඊළඟ මෙතන තුනක් ආවනේ යටතේ සීමා සහිත පෞද්ගලික සීමා සහිත පොදු සීමා සහිත අක්කරල කියන සීමා සහිත පෞද්ගලික සමාගම් කියලා කිව්වේ මොනවාටද එතකොට? අර යාට බැරි වැඩ දෙක ගන්න ඉස්සරහට ප්‍රසිද්ධියේ කොටස් සුකරන්න බැරි උපරිම සමාජිකයෝ 50කට වඩා ගන්න බැරි එක සීමා සහිත පෞද්ගලික සමාගම්. පොදු සමාගම් කිව්වහම ප්‍රසිද්ධියේ කොටස් සිකුරන්න පුළුවන් උපරිම සමාජිකයෝ තෝනි තරම් ගන්න පුළුවන් නම් සීමා සහිත පොදු සමාගම්. අක්කරල කිව්වේ මොනවාද? ලංකාවේ ලියාපදිංචි කරලා වෙන රටක ව්‍යාපාර කටයුතු කරනවා නම් අක්කරල සමාගම්. මොකද ලංකාවේ ලියාපදිංචි කරලා වෙන රටක ව්‍යාපාර කටයුතු කරනවා නම් අක්කරල සමාගම්. මේ සෙට් එක හරි. හරිනේ. ඊළඟට ඕන අපිට එනවා අමුතු පට්ටිය අපයෙන් සීමිත සමාගම් කියන. දැන් සීමා සහිත සමාගම් වර්ගය හරිනේ. සීමා රහිත කියන එකේදී කියන්නේ මේ විස්තර කතා කරන්න දෙයක් නැහැ. වගකීම සීමා රහිතයි අර තනි පුද්ගල ව්‍යාපාරවල අහුල් ව්‍යාපාරවල. මෙතන තියෙනේ හරිය ගණන් නැහැ කියවන්න වෙන එකනේ. මොකක්ද අර අමුතු එකක් තියෙන්නේ දැන් ඔය අපයෙන් සීමිත සමාගම් කියන. අපේන් ජීවිත සමාගම් කියලා එකක් තියෙනවා. මොකද්ද
समागम पटंगण समागम क्रमेदी प्राध्यानेटस्कुत्त समागम क्रमेदीवेन्टस्कुत्कुत्कुत्मकूते साजिक समागम पटंगणिक प्राध्यम वगकी तमंगे वगकीम सांगमिक व्यवस्था सांगमिक व्यवस्थावली सदहां सांगमिक व्यवस्थावली हदला सहति सांगमिक व्यवस्थावली समागम एवरगिरी उपरी सांगमिक व्यवस्थावली लक्षण
लक्षण टीक दंड नोने हर इनाडी हरी तब तीन व्यक्ति प्रधान समागम वर्ग तुम हम सीमा रहित समागम के समागम पद देते आरंभ के लिए समागम वर्ग के सीमा सहित समागम के लिए सीमा रहित समागम के लिए अपेन सीमित के लिए देखा किवर है सीमा सहित समागम के लिए ये अटदे तिब्ब तुना ඊළඟට අපේන් ජීවිත සමාගම් කියන එකත් ඉවරයි. තව ඉන්නවා සීමා රහිත කියන එක. ඒක හිම ලොකු විස්තරයක් මතක තියාගන්න ඕනේ නැහැ ඉතින්. දැන් සීමා සහිත කියන එක කොහොමද අපි කිව්වේ? කොටස් හිමියන් විසින් මිලදීගත් කොටස් වල වටිනාකමට වගකීම සීමා වෙනවා කියලා නේ එතන කිව්වේ. ලක්ෂ 10ක කොටස් ගත්තා නම් 10ට වග කියන්න ඕනේ කියලා එතන කිව්වේ. 20ක ගත්තා නම් 20ට වග කියන්න ඕනේ එහෙම නේ කිව්වේ. දැන් සීමා රහිත කියන්නේ वगकीम सीमावत्नेगकीम सीमावत्नेपार हौल व्यापार इन पोटाशिमियो असीमित बदल सीमा रहित समागम के दगिन अड़ हम तन समागम सीमा सहित सी सीवन सीमा रहित समागम के पोटस्कुअे वगकीम असीमित अरे कोटस करवांगे वगकीम असीमित समागम सीमा रहित समागम तब एक ने किन्ना विदेशीय समागम की अगर इसल मांग की अक्परल समागम के लिए जा दिया ये अक्करल समागम की इनका बहुमत हैंडिंग हुए श्रीलंका वे या पदिंची कर ला वेनरट के व्यापार कटे युद्ध करना समागम की लने एक की हुए बहुमत की हुए श्रीलंका वे या पदिंची कर වෙනත්රටක ව්‍යාපාර කටයුතු කරන සමාගම් මෙහෙම නිකුත් විදේශීය සමාගම් කියන්නේ ඒකේ අනිත් පැත්ත වෙන රටක තියෙන එක එක කම්පැනි වෙන රටවල් වල තියෙන එක එක සමාගම් ලංකාවෙත් ඇවිල්ලා ව්‍යාපාර කරනවා නම් ඒවා අපිට පෙන්නේ විදේශීය සමාගම් විදියට දැන් වෙන රටක මිනිස්සෙක් මෙහෙ ඇවිල්ලා හිටියොත් අපි ඌට කියන්නේ කවුරු කියලාද විදේශිකයා කියලා विदेशीय ලංකා විලියා පදිංචි කරලා මෙහෙ කරන්නේ නැතුව වෙන රටක ගිහින් කරා. පටල ගන්න බෑ ඔය දෙක. ආ කියන්නේ විදේශීය සමාගම් කියන එක එතකොට. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ස්ථානයක් පිහිටුවා ඇති නමුත් ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කර ඇති සමාගමක් විදේශීය සමාගමක් වෙන්නේ. ලංකාවේ ව්‍යාපාරය කරගෙන ගියාට ව්‍යාපදිංචි ඔක්කොම කරලා තියෙන වෙන රටක. ඒ කියන්නේ වෙන රටක එහෙත් ඇති. ඒ රටවල් වල තේගොල්ල ව්‍යාපාර කරන ගමන් මෙහෙ ඇවිල්ලා කරනවා අනේ විදේශීය සමාගම විදේශීය සමාගමක් ශ්‍රී ලංකාව තුල ව්‍යාපාරික ස්ථානයක් ස්ථාපිත කරන මසක් තුලදී සමාගම පිළිබඳ විස්තරයක් ශ්‍රී ලංකාවේ සමාගම් රෙජිස්ට්‍රාරවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි සාමාන්‍ය විදේශීය සමාගමක් මෙහෙ ඇවිල්ලා බිස්නස් කරනවා නම් එයා මෙහෙ ඇවිල්ලා බිස්නස් එක පටන් අරගෙන මාස මාසයක් ඇතුළත يعني මාසයක් ඇතුළත මෙහි ඇවිල්ලා ව්‍යාපාරයේ පටන් අරගෙන මාසයක් ඇතුළත සමාගම් රෙජිස්ට්‍රාරවරයාට ඒ සමාගම ගැන සම්පූර්ණ විස්තරයක් දෙන්න ඕනේ. මොකද එතකොට සමාගම් රෙජිස්ට්‍රාරවරයා ලංකාවේ ඒ සමාගම් වල නම් ටික වෙනම ලිස්ට් එකකට දානවා. يعني ලංකාවේ තියෙන විදේශීය සමාගම් මෙන්න මේවා කියලා එයා ගාව දෙන වෙනම ලිස්ට් එක. ඒ ලිස්ට් එකට නම දාන්න ඕනේ. එහෙම නැතුව වෙන රටක කම්පැනි එකකට හිතුවා අපිට ඇවිල්ලා මේ බිස්නස් කරගෙන කරගෙන යන්න දෙන්නේ නැහැ. පටන් අරගෙන මාසයක් ඇතුළත සම්පූර්ණ විස්තරයක්. මේ කම්පැනි කරන සමස්ත කටයුතු ගැන විස්තරයක් අපේ රටේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට දෙන්න ඕනේ. හරිනේ? ඔන්න විදේශීය සමාගම් කියන එක වැදගත්නේ. වෙනත් රටක ව්‍යාපාර කරන මොකක් හරි සමාගම ලංකාවට ඇවිල්ලා ව්‍යාපාර කරනවා නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? විදේශීය සමාගම. හරිද?
විදේශීය සමාගම. ඒකෙත් අහලා තියෙනවා විදේශීය සමාගම් ශ්‍රී ලංකාවට වැදගත් වීමට හේතු මොනවාද කියලා. ඒක නම් ඉතින් හිතලා ලියා ගන්නත් පුළුවන් වෙන රටක තියෙන කම්පැනි මෙහෙවිල්ල ව්‍යාපාර කරනවා නම් ඉතින් අපිට වැදගත් නේ. මොනවද බලන්න වැදගත්කම්? විදේශ ප්‍රාග්ධනය මෙහෙට එනවා. හරි. ඒ ඉතින් ඒගොල්ලෝ මෙහෙවිල්ල ව්‍යාපාර කරනවා නම් ඊට අවශ්‍ය ප්‍රාග්ධනය රටවල් වලින් ගේනොත් ඒක අපිට වාසිය. විදේශ තාක්ෂණය මෙරට ගැලපෙන වෙන රටක කම්පැනියක් මෙහි ඇවිල්ලා බිස්නස් කරන්න නම් ඒගොල්ලෝ ඒ රටවල් වල තියෙන තාක්ෂණය මෙහෙටත් ගේනවනේ. රැකියා අවස්ථා උත්පාදනය වීම. අනික ඉතින් ලංකාවේ මොන මොනවා හරි ව්‍යාපාර බිහි වෙනකොට අපේ රටේ මිනිස්සුන්ටත් රස්සාවල් හම්බ වෙනවා. මොකද විදේශීය සමාගමක් මෙහෙ පටන් ගත්තා කියලා ඒකට ඕනි කරන සේරම සේවකයෝ ටික ඒ රටින් අරන් එන්නේ නැහැ. මෙහි සේවකයෝ නිකන් ලියාපදිංචි ගාස්තු ලැබෙනවා. මොකද අපේ රටේ සමාගම් නීති රීති වල හැටියට මොන රටක කම්පැනියක් වුණත් මෙහෙ ඇවිල්ලා බිස්නස් කරනවා නම් මෙහෙත් ලියාපදිංචි වෙන්න කියලා තමයි තියෙන්නේ. මෙහෙත් රෙජිස්ටර් වෙන්න ඕනි කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ සමාගම් පනතේ දාලා දෙන පොන්දේශියක්. හැම රටකම එහෙම කේස් එකක් තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එතකොට ලියාපදිංචි ගාස්තුත් අපිට ලැබෙනවා. ඔන්න ඕවා තමයි මොනවද විදේශීය සමාගම් ලංකාවට වැදගත් වීමට හේතු. දැන් ඔන්න ඔක්කොම ප්‍රධාන ප්‍රධාන සමාගම් වර්ග ටික හරිනේ. ඔය මොනවා හරි එකක් ගැන ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඔය කියපුවා ගැන. නැද්ද? හරි. එහෙනම් ඔන්න දැන් සීමා සහිත සමාගම් කියලා කතා කරා. දැන් මෙන්න මේ ටික ප්‍රධාන වශයෙන් කතා කරේ. ප්‍රධාන සමාගම් වර්ග කියලා ගැලීම්තට අහනක් ගත්තා. ඒ ගැලීම්තට අහලා තිබ්බා සීමා සහිත සමාගම්. ඒක දැන් අර්ථකථනය කරන්න ගන්නවා. ඊළඟට ඒ යටතේ තිබ්බා තුනක්. සීමාසහිත පෞද්ගලික සීමාසහිත පොදු සීමාසහිත අක්කරල කියන. ඒ තුනම කෙටියෙන් හඳුන්වන්න දැනගන්න ඕනේ. ඊළඟට ආව අපේන්සි විද සමාගම. එයාවන නිකන් හඳුන්වන්න එයාගේ ලක්ෂණ ටිකයි මතක තියාගත්තා නම් ඇති. ඊළඟට කියනවා සීමා රහිත සමාගම. ඒ කියන්නේ පොටස් නිකුත් කරාට වගකීම අසීමිත වෙනවා. සීමා රයිට්. ඔයිට අමතරව දැන් ඔන්න විදේශීය සමාගම් කියලා જાතියකුත් කියලා දුන්නා. විදේශීය සමාගම් කියලා જાතියකුත් කියලා දුන්නා. ඒක සමහර වෙලාවට ළමයින්ට අර විදේශීය සමාගම් කියන එකයි බහුජාතික සමාගම් කියන එකයි පැටලෙනවා. දැන් ඔයගොල්ලන්ගේ නෝට් එකේ බහුජාතික සමාගම් කියන කොටස වම් අයින් කරා. අයින් කරේ අලුත් සිලබස් එකට ඒක දාලා නැති හින්දා. මේ පාර්ලිමේන්තු ටියුට් එකේ එහෙම එක තිබ්බා. බහුජාතික කිව්වහම ළමයි විදේශීය සමාගම් වලට වඩා ලොකුයි. විදේශීය සමාගම් වලට වඩා ලොකුයි බහුජාතික කිව්වහම. බහුජාතික. එතන ඇවිල්ලා රටවල් ගොඩක කියන අර්ථය එතන ඉන්නේ. බහුජාතික කියන්නේ රටවල් ගොඩක ව්‍යාපාර කරනවා කියන. අර ඉන්දියාවේ කම්පැනියක් මෙහෙ ඇවිල්ලා කරනවා නම් බහුජාතික වෙන්නේ නැහැ. එයා විදේශීය සමාගම්. රවල් දෙකයි නේද ඒක. එහෙම නෙමෙයි ලෝක රටවල් ගණනාවක ව්‍යාපාර කටයුතු කරන සමාගම් තියෙනවා. ලංකාවෙත් ඒ වගේ බහුජාතික සමාගම් ඉන්නවා. ඒ කියන්නේ වෙන රටක තමා ඒ කම්පැනිය අපේ රටෙත් ඒ වගේ බහුජාතික සමාගම් ඉන්නවා ආපුවා. දන්නවනම් කියන්න මොකද්ද ලංකාවේ තියෙන බහුජාතික සමාගම්? ඈ? ඒ කියන්නේ වෙන කොහෙද රටක මෞෂාකාම තියෙනවා. අපේ රටෙත් ඒගොල්ලෝ ව්‍යාපාර කරනවා. තෝරගෙන තිනවා අපේ රට බහුජාතික සමාගමකට උදාහරණයක් කියන්නේ අපි මේ බහුජාතික බහුජාතික කියන ලොකුවට හිතුවට ඕගොල්ලන්ගේ ගෙදර කුස්සියේ මේ ඇතුලේ වාත්රූම් එකේ නිතර ගෙදරට ගේන බඩු මුට්ටු අතරේ ඔය බහුජාතික සමාගම් වල නිෂ්පාදිත තමා සෑහෙන්න තියෙන්නේ අපේ රටේ ඒවට වඩා. ඒ කියන්නේ බහුජාතික කිව්වහම තමයි බිස්නස් වල තියෙන ලොකුම එක ඒක. බිස්නස් වල තියෙන ලොකුම එක තමයි ඒක. ඇයි ඉතින් රටවල් ගොඩක බිස්නස් එක ව්‍යාප්ත කරගන්නවා කියලා කියන්නේ? අනික ව්‍යාප්ත කරනවා විතරක් නෙවෙයි ළමයි දැන් ලංකාව වගේ පොඩි රටකට වුණත් මුළු රටම අපේ ගෙදර කුස්සිය පවා ගමේ ගෙදරක කුස්සිය පවා ආක්‍රමණය කරලා තියෙන බහුජාතික සමාගම් මේ වෙනකොට. මොනවද ඒක උඩ බහුජාතික සමාගම් වල නිෂ්පාදන අපි ගෙදර පාවිච්චි කරන්නේ නේ? ටියුට් එකේ අන්තිම පිටුවේ දාලා ඇති මං රූපසටහන් ටිකක් බලන්න නිකමට අන්තිම පිටුවේ අර පාඩ පිටුවේ අනිත් පැත්තේ
බලන්න මෙදිනදා ජීවිතේදී ඔයගොල්ලෝ බහුජාතික සමාගම් වල නිෂ්පාදන කොච්චර පාවිච්චි කරනවද කියන මේ ඔක්කොම ඇවිල්ලා බහුජාතික සමාගම් වල නිෂ්පාදන ඔය උඩ කොටුවේ තියෙන ලක්ස් සර්ෆ් එක්සෙල් ක්ලෝස් අප් ඔය මොනවාද ඩවුද ඩවුද මොනවාද තියෙනවා සම්පු වර්ගයක්ද ටීම් જાතියක්ද මොකද්ද සිග්නල් සන්ලයිට් ලයිෆ් බෝයි සර්ෆ් එක්සෙල් මේ ඔක්කොමලා යුනිවර්ස් ලගේ ඉතින් එහා පැත්තේ තියෙන ඒත් එහෙමයි ඔය අර කම්ෆෝර්ට් ද මොනවාද තියෙන අර රෙදි සූද ගහන දාන ඒවා ෆෙයරෙන් ලව්ලි ලිප්ටන් කියලා තියෙනවා මොනවාද තව જાතිය ලක්ස් කියලා සබ සන් සිල්ක් මේ ඔක්කොම කාගේද ඒ කාගේමයි දැන් බලන්න තමයි මේ වෙනකන් ඔකට දැනන් ඉන්නේ නැතුව දිහේ මේ අපෝ සන්ලයිට් විලයි කොයි දෙකම එක්කෙනාගේද ඔව් සන් සිල්ක් එක ලයිෆ් බෝයි එක ඒ ඔව් එක්කෙනා ලක්ස් කියලා සබ ඒත් දැන් එකම කම්පැනි බලන්න මේ වුණාට අපේ හැම එකක්ම ආක්‍රමණය කරලානේ ලස්සන ක්‍රීම් ಜಾති ෆේස් වොෂ් අතන මෙතන ගන්න ක්‍රීම් තියෙන්නේ ඔය විශේෂයෙන් ගෑල්ලම කොළොන ක්‍රීම් ගන්න නෑ මම සබන්වක් ගන්න නෑ සමහරවල් කෙල්ලෝනේ ඔය එක එක ප්‍රේස් වල ගන්න ක්‍රීම් වර්ග තියාගෙන ඉන්නේ ඔය ක්‍රීම් ඔක්කොම බලන්න බෝතලේ අරගෙන යූ අකුරක් ඇති නිකන් යුනිලිවර්ස් ලගේ ලාංඡනේ යූ අකුර වලදී ඔය දින්නේ යටකොටුවේ තියෙන යුනිලිවර්ස් ලගේ නිෂ්පාදන ඔය සන් සිල්ක් ලයිෆ් බෝයි ලක්ස් අර වැස්ලින් ද මොනාද ඒ ක්‍රීම් නේ ක්ලියර් කියන ෂැම්පු එක ඔක්කොම ඒගොල්ලන් ඉතින් බලන්න අපි එදින්දා ජීවිතේදී වැඩි හරියක් පාවිච්චි කරලා තින්නේ බලන් ගියාම අපේවද නෑ මේ බහුජාතික සමාගම් වල නිෂ්පාදන තව ලොකු එකෙක් තමයි අපේ රටේ ඉන්න බහුජාතික සමාගමක් නෙස්ලේ කියන්නේ ඔය දිනේ අද නෙස්ලේලගේ නිෂ්පාදන මයිලෝ නෙස්ටමෝල් නෙස්කැෆේ නෙස්ප්‍රේ මැගි මිල්ක්මේට් මේ ඔක්කොම නෙස්ලේලගේ අපේ නෙමෙයි ඉතින් බලන්න එතකොට මේගොල්ලන්ගේ මව් රට වෙන කොහේ වරි රට බලන්න අපේ රටවල් කොච්චර අල්ලද අපේ රටේ නිෂ්පාදනය කරනවත් හැප්පෙන්න බෑ ඒගොල්ලොත් ඉන්දියාවෙත් තියෙන බලන්න මේ මේ තියෙන නිෂ්පාදිත සම්බන්ධ ටීවී ඇඩ් එහෙම යනකොට හඬ කවපුවා නෑනේ අපේවත් යනවා ගොඩක් යන්නේ හඬ කවල ඒ කියන්නේ ඉන්දියාවේ නනුලියෝ එහෙම අරගෙන තමයි ඒව කරලා තියෙන්නේ ඒකට සිංහලෙන් හඬ කවල තමයි මෙහෙට හරියන විදිහට යන්නේ يعني ඒගොල්ලන්ගේ මේ නිෂ්පාදන එක රටක දෙකක යන්නේ වැඩි රටවල් ගණනාවක යන්නේ පැහැදිලි නේ අර මම නිකන් BS වල දැනගෙන ඉන්න ඕනේ හින්දා කියලා දුන්නු බහුජාතික සමාගම් කියලා ජාතියකුත් තියෙනවා නෝට් දැම්මේ නෑ ටියුට් එකට මොකද සිලබස් එකේ නැති නිසා පුතේ එතකොට තේරුම් ගන්න යන්නේ පාඩම් කරද්දී අපරාධිනේ වෙලා කොමස් කරන ළමයි හැටියට දැනගෙන ඉන්න හැබැයි බහුජාතික සමාගම් කියන්නේ මෙන්න මේවා රටවල් ගොඩක ව්‍යාපාර කරන ඒගොල්ලන්ගේ ගෙදර සන්ලයිට් කැටයක් ලයිෆ් බෝයි කැටයක් ලක්ස් කැටයක් සන්සිල්ක් ෂැම්පු එකක් ෆෙයරෙන් ලව්ලි එකක් ඔය දකින්නකොට ඔයාලට මතක් වෙනවා සිග්නල් එක දත් මදිනවා නම් මතක් වෙනවා ඉතින් උදේට සිග්නල් එකෙන් දත් ටූත්පේස් ගන්නවා මේ බහුජාතික සමාගම එකක් එකක් නේ කියන්නේ නෙස්ප්‍රේ මයිලෝ නෙස්ටමෝල් වලකට මතක් වෙනවනේ මේවා බහුජාතික සමාගම් වල නිෂ්පාදන නේකනේ මේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ දේවල් දැනගෙන ඉන්න එපා කොමස් කරන ළමයි වුණා හරි ඔන්න එහෙමනම් දැන් ප්‍රධාන සමාගම් වර්ග ටික හරි ඔතන අපිට ටිකක් විස්තරාත්මකව කතා කරන්න ඕනි දෙන්නෙක් ඉන්නවා ඔය දැන් කතා කරපු සමාගම් වර්ගීකරණේ ටිකක් විස්තර ඇතුව කතා කරන්න ඕනි කරන දෙන්නෙක් ඉන්නවා හරිද එක්කෙනෙක් තමයි සීමා සහිත පෞද්ගලික සමාගම් කියන එක හරි ඉස්සෙල්ලා පටලගෙන තිබ්බේ ඕගොල්ලෝ ප්‍රයිවට් කියලා හිතාගෙන අනික තමයි සීමා සහිත පොදු සමාගම් කියන මෙන්න මේ දෙන්න ගැන පොඩ්ඩක් අපිට තව තියෙනවා කතා කරන්න ගොඩක් දේවල් දැන් මෙතන පෞද්ගලික සමාගම් සහ පොදු සමාගම් කිව්වහම මේ දෙන්නගේ වෙනස මොකක්ද කියලා දැන් මම පැහැදිලි කරානේ පෞද්ගලික සමාගම් කියන්නේ ප්‍රයිවට් කියන ඒවාවත් පොදු සමාගම් කියන්නේ රජයේ කියන එකවත් නෙවෙයි කියලා පෞද්ගලික සමාගම් කිව්වහම යාට ප්‍රසිද්ධියේ කොටස් විකුණන්න බෑ උපරිම සාමාජිකයෝ 50යි පොදු සමාගම් කිව්වහම යාට ප්‍රසිද්ධියේ කොටස් විකුණන්නත් පුළුවන් උපරිමයේ සීමාවකුත් නැහැ ඒකනේ දැනට අපි දන්න වෙනස ප්‍රධාන වෙනස එහෙම නැ ඒ ටික ඇරුණම ළමයි මේ දෙකමකින් එකම විදිය හරි පෞද්ගලික සමාගම් පොදු සමාගම් කිව්වම දෙකේම එහෙම වෙනස්කම් නැහැ දෙකම එක වගේ අර තියෙන වෙනස්කම් ටික තමයි අර චුට්ට ඒ නිසා අපි මේ දෙන්නගේ මූලික ලක්ෂණ ටික එක ළඟ ලියා ගන්නවා එතකොට කොහොමද සංසන්දනය කරගන්න ලේසි මුලින්ම කොටුවක් දාලා තන ලොකු කොටුවක් පෞද්ගලික සමාගමක මූලික ලක්ෂණ ටික ලියන්න
උලින්ම තියෙනවා අයිතිය ගැන දීලා. අයිතිය මොකද කතා කතා අයිතිය. පෞද්ගලික සමාගමක කියන්නේ මෙහෙම කොටස් හිමියන් සතුවේ අවමේ එකයි උපරිමේ 50යි කියන. කොටස් හිමියන් සතුවේ කියලා ලියලා වරහන් අස්සේ ලියන්න අවමේ එකයි උපරිමේ 50යි කියන. පොටාසියමයන් සතු වේ කියලා දාන්න. වරහන් අස්සේ දාන්න අවමේ එකයි උපරිමේ 50යි. අවමේ එකයි උපරිමේ 50යි. ඊළඟට තියෙන්නේ ප්‍රාග්ධනේනේ. ප්‍රාග්ධනේ ලියන්න මෙහෙම පොටාස් නිකුත් කිරීමෙන් සපයා ගනී. පොටාස් නිකුත් කිරීමෙන් සපයා ගනී. පොටාස් නිකුත් කිරීමෙන් සපයා ගනී. වරහන්ස් ලියන්න. ප්‍රසිද්ධියේ පොටාස් අලෙවි කළ නොහැක. වරහන්ස් ලියන්න. ප්‍රසිද්ධියේ කොටස් අලෙවි කළ නොහැක. ප්‍රසිද්ධියේ කොටස් අලෙවි කළ නොහැක. ප්‍රසිද්ධියේ කොටස් අලෙවි කළ නොහැක. හරිද? ඊට පස්සේ කළමනාකරණය තියෙනවනේ. අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් සිදු කෙරේ. කළමනාකරණය කියන එක කියන අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් සිදු කෙරේ. අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් සිදු කෙරේ කියලා වරහන් අස්සේ දාන්න අවමය එකයි. අවමය එකයි. අවමය එකයි. අධ්‍යක්ෂක මණ්ඩලය මගින් සිදු කෙරේ කියලා දාන්න අවමය එකයි. නීතිමය බුද්ධල භාවය ලියන්න ඇත. නීතිමය බුද්ධල භාවය කියන දේ ලියන්න ඇත කියලා. කියන්නේ නීති ඉදිරියේ ව්‍යාපාරය නමින් කටයුතු කරන්න පුළුවන් සමාගම් වලට. වගකීම ලියන සීමා සහිත වේ. සීමා සහිත වේ. සීමා සහිත වේ. ධනිකුත්ගල ව්‍යාපාර වලයි හවුල් ව්‍යාපාර වලයි සීමා රහිතයි. මේගොල්ලන්ගේ සීමා සහිතයි. ලියාපදිංචිය ලියන්න මෙහෙම 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි. ලියාපදිංචි කළ යුතුයි. සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි. ලියාගන්න බැරි වුණාද කාට හරි? හරි. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි. ඊළඟට පැවැත්ම ලියන්න අඛණ්ඩ පැවැත්මක් ඇත. අඛණ්ඩ පැවැත්මක් ඇත. අඛණ්ඩ පැවැත්මක් ඇත.
ඊළඟට පිනුම් දවීම ආවිකරණය එතන යන අනිවාර්ය වේ පිනුම් දවීම ආවිකරණය කියන එකේ යන අනිවාර්ය වේ අනිවාර්ය වේ පරිපාලනය කියන්න ආකාර දෙකකි පරිපාලනය කියන එක කියන ආකාර දෙකකි කියලා ආකාර දෙකකි එක ව්‍යවස්ථාපිත පාලනය එක ව්‍යවස්ථාපිත පාලනය එක ව්‍යවස්ථාපිත පාලනය ඊළඟට සමාගමේ නම භාවිතා කරනකොට කොහොමද නම භාවිතා කරන්නේ කියලා දීලා තියෙනවා. අපි මේ ලියන්නේ පෞද්ගලික සමාගම් වල ලක්ෂණනේ. සීමා සහිත පෞද්ගලික සමාගම් වල පුතේ සමාගමේ නම ලියනකොට මුලට දාන්න ඕනේ සී සර් කියලා සීමා සහිත කියන එක. ඊළඟට ලියලා දැන් අපි හිතමු සමාගමේ නම නන්දසේන කියලා. සීමා සහිත නන්දසේන. හරි? කියලා හිතමුකෝ. සමාගම කියලා මෙතනින් ඉවර කරන්න කලින් වරහංගස මෙතන පෞත් කියලා දාන්න කියලා තියෙනවා. එහෙම තමයි පෞත්වල සමාගම් වල නම දාන්න කියන්නේ. ඉංග්‍රීසියෙන් දානවා නම් PVT කියන එක තමයි පාවිච්චි කරන්නේ. PVT private limited කියන්නේ. හරි. නම දානකොට එහෙමයි පෞත්වල සමාගම් වල නම දාන්න කියන්නේ. සමාගමේ නම සඳහන් කිරීමේදී නමේ මුලට සීමා සහිත වෙන වචනය හෝ සීසයන් යොදා සමාගම යන වචනයට පූර්වයෙන් පෞද්ගලික හෝ පෞද්යන් යෙදී යුතුය. හරි. විසුරු අය හැරීම ලියන්න ආකාර තුනකින්. විසුරු අය හැරීම කියන තැන ලියන්න ආකාර තුනකින්. ආකාර තුනකින් එක ස්වේච්ඡාවෙන් දෙක අධිකරණය මගින් දෙක අධිකරණය මගින් තුන අධිකරණ අධීක්ෂණය මගින් प्राग्धने කොටස් නිකුත් කිරීම වගේ සපයා ගැනීම කොටස්සා නායකර මිලදී ගන්නාට ප්‍රසිද්ධිය ආරාධනා කළ හැක. අතන කිව්වේ නොහැක කියන කර්මනාගරණයේ අධ්‍යක්ෂක මණ්ඩලයක් වගේ සිදු කරේ. අතනත් එහෙමනේ. හැබැයි පුතේ මෙතන වරහන් අස්සර යන අවමේ දෙකයි කියන. අධ්‍යක්ෂක මණ්ඩලයක් වගේ සිදු කරේ කියන තියෙන්නේ කර්මනාගරණේ. අතන ලිව්වේ අවමේ එකයි කියලානේ මෙතන ලියා ගන්න අවමේ දෙකයි කියන. අවමේ දෙකයි. ඒ කියන්නේ සීමා සහිත පොදු සමාගම් වල අධ්‍යක්ෂකවරු අඩුම දෙන්නේක් ඉන්න පුළුවන් දෙන්නේක් ඉන්න ඕනේ නීතිමය පුද්ගලභාවය ඇත. ඒ කියන්නේ මේකටත් නීතිය ඉදිරියේ ව්‍යාපාරේ නමින් කටයුතු කරන්න පුළුවන්.
නීතිමය පුද්ගල භාවයට අමතරව වර්තමාන සමාගම්වල පහත සඳහන් නීතිමය ලක්ෂණද දැකිය හැකිය. පොදු සමාගම්වල තියෙනවා තව ලක්ෂණ කීපයක්. එකක් තමයි කොටස් පවරන්න පුළුවන්. නිදහසින්. ඒ මොකද්ද පවරන්න පුළුවන් කියන්නේ? දැන් මම සමාගමක කොටස් ගත්තා කියලා හිතන්නකෝ. මම ගත්තේ පෞද්ගලික සමාගමක කොටස් නෙමෙයි පොදු සමාගමක කොටස්. දැන් පෞද්ගලික සමාගම පොදු සමාගම කියනකොට දැන් අයිඩියා වෙන්න ඕනි ගන්න ඔළුවට ප්‍රයිවට් සහරජය කියන එක එහෙම නෙමෙයි. දැන් මම ගත්තේ පොදු සමාගමක කොටස් නම් මට පුළුවන් පුතේ ඕනි වෙලාවක මේ කොටස් ටික වෙන කෙනෙකුට දෙන්න. පවරලා දෙන්න. පෞද්ගලික සමාගම වල කොටස් ගත්තාම නිදහසේ පවරන්න බැහැ. නිදහසේ පවරන්න බැහැ කියන්නේ මොකද පෞද්ගලික සමාගම් ඇවිල්ලා තමන්ගේ පවුල හිතවතුන් අතරම තමයි අයිතිය තියාගන්නේ. ඒ ප්‍රසිද්ධියේ කොටස් සුකරන්න බැහැ කිව්වනේ. දන්න කියන කට්ටියට ඉන්නේ කොටස් සුකරනවා කිව්වේ. එතකොට ඉතින් අර ගත්ත කොටස් තව කෙනෙකුට දෙනකොට පොඩ්ඩක් අවට ගියාට දෙන්න බැහැ. පොදු සමාගම් වල බලමු. අනික මේ පොදු සමාගම් වල තියෙන අමුතුම ලක්ෂණය නিত্য සන්තතික හැකියාව කියන. මොකද්ද? නিত্য සන්තතික හැකියාව. ඒ මොකද්ද මේ නিত্য සන්තතික හැකියාව කියන්නේ? ඒකේ තේරුම පුතේ සමාගමේ කොටස් කරුව මැරුණත් කොටස් කරුව අයින් වෙලා ගියත් සමාගමට කිසිම බලපෑමක් නැහැ කියන එක. මොකද්ද? කොටස් කරුව මැරුණත් කොටස් කරුව අයින් වෙලා ගියත් සමාගමට කිසිම බලපෑමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ කියන එකයි ඒකේ තේරුම. ඇයි කොටස් කරුව අයින් වෙලා ගියත් මැරුණත් සමාගමට අවුලක් නැහැ. ඇයි? මේවනේ වැඩි. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකාරයා මැරුණොත් එහෙම එතනින් කතන්දරේ ඉවරයි. අයිතිකාරයා මැරුණා කියලා කියන්නේ ව්‍යාපාර කටයුතු එතනින් ඉවර කරන්න එපා. හවුල් ව්‍යාපාරයකත් හවුල්කාරයෙක් මැරුණොත් ව්‍යාපාරය එතනින් ඉවරයි. ඉවරයි කියන්නේ විසිරුවා හරින්න වෙනවා එක්කෝ ඉවරට ඉවර වෙනවා පුළුවන්. සමාගම් වල පුතේ කොටස් කරුවෝ ටික මැරුණා කොටස් කරුවෙක් මැරුණා ඒක ගානක් නැහැ. සමාගමට කිසිම බලපෑමක් නැහැ. ඇයි? ඒගොල්ලෝ හිතයි ගොඩක් අයිතිකාරයෝ ඉන්නවනේ ඉතින් ඒ හින්දා කෙ දෙන්නේ මැරුණට අවුලක් නැහැ. එහෙම නෙමෙයි. පුතේ සමාගමක කොටස් කියන්නේ දේ පොරක්. කෙනෙක් සමාගමක කොටස් ගන්නවා කියන්නේ ඒක තමන් සතු දේ පොරක්. දැන් මිනිසුන දේ පොර තියෙන්නේ. ඉඩම් ගෙවල් ඕවනේ දේ පොර කියන්නේ. ඉඩම මේ ගේ ඉඩම ගේ නෙවෙයි දේපල අර ඒකේ නියවිල්ලනේ දේපල හැටියට සලකන්නේ. දැන් හිතන්නකෝ මංගාව තියනවා කියලා මොකක් හරි සමාගමක කොටස් ටිකක් ගත්තු ටික. හරිද? සමාගමක කොටස් ටිකක් මංගාව තියනවා ගත්තු ටික. දැන් මම හදිසියෙ මැරුණොත් මගේ තියෙන දේපල වලට මොකද සාමාන්‍යයෙන් වෙන්නේ? මම මැරුණොත් මගේ තියෙන දේපල වලට මොකද වෙන්නේ? මට වාහන තියෙනවා නම්, ගෙවල් තියෙනවා නම්, ඉඩම් තියෙනවා නම්, ඒ දේවල් වලට මොකද වෙන්නේ? ඒවා මගේ ඊළඟ කාට හරි උරුමක් කරුවෙකුට හම්බ වෙනවා. මගේ තියෙන දේපල ටිකට ඒකනේ වෙන්නේ. මම කසාද බැඳලා ඉන්නේ. එතකොට මම හදිසියෙ මැරුණොත් මගේ දේපල බිරිඳට සහ දරුවන්ට ලැබෙනවා. දැන් මම බැඳලා නොහිටියා නම් මගේ දෙමව්පියන්ට ලැබෙයි, සහෝදරයන්ට ලැබෙයි. කාට හරි මගේ දේපල ටික උරුම වෙනවා. මම මැරුණයි කියලා දේපලට අවුලක් නැහැ. දැන් ඕගොල්ලන්ගේ 100ක්. 100ක ඉඩම වෙන්න ඇතිනේ සමහර විට ඕගොල්ලෝ ගේ හදාගෙන ඉන්නේ. 100ක ඉඩම 100ක් මැරෙනකොට අරන් ගියා. නැහැනේ. ඊළඟට ඒ උරුමක් කරුව හැටියට ඔන්න තාත්තට ලැබෙන්නේ නැහැ. දැන් තාත්ත නැති දවසක ඉඩම අරන් යනවද නැහැ. තාත්තගෙන් පස්සේ ඔයාව ඉඩම ඉන්නවා. ඉඩම මුකුත් වෙන්නේ නැහැ නේ අයිතිකාරයා වෙනස් වුණාට. ඒක එහෙම තියෙනවනේ කායයට තේහෙන. ඒ වගේ තමයි. දැන් මම මැරුණොත් මගේ තියෙන ඉඩකඩම් දේපොළ යාන වාහන ටික මගේ උරුමක් කරුවෙකුට හම්බ වෙනවා වගේම මට යම් කිසි සමාගමක කොටස් ටිකක් තිබ්බනම් ඒ ටිකත් මගේ ඊළඟ උරුමක් කරුවට හම්බ වෙනවා. එතකොට ඉතින් සමාගමේ අයිතිකාරයා මන් නෙමෙයි යා. අනේ මේ සමාගමට අවුලක් නැහැ. කොටස් කරුව මරුණා කියලා කාගාව හරි කොටස් ටික දින ඊළඟට ඊට පස්සේ ඉන්න උරුමක් කරුවෙක් ඉන්නවනේ. අන්න ඒකට අපි කියනවා නিত্য සන්තතික හැකියාව කියලා. කොටස් කරුවන්ගෙන් වෙන් වෙච්ච අඛණ්ඩ පැවැත්මක් තියෙනවා සමාගම් වල. ඒ කියන්නේ සමාගම් ක්‍රමයට ව්‍යාපාර පටන් ගන්න මිනිස්සු දඟලන්නේ.
दगल पड़ेट बे आर विशाल प्रार्थने बे अरे දැන් පෞද්ගලික සමාගම් වල ලියාපදිංචිය කොහොමද ලියුවේ එහා පැත්තේ මතක් කරන් ලියපු විදිහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි කියලා ඒකම තමයි මෙතන ඒකම ලියන්න ආයි පොදු සමාගම් වල ලියාපදිංචිය කතාව ඒකම තමයි ඒකම ලියන්න आकार व्यवस्थापित पालने सामूहिक पालने दाणी अरे लैस्तु गत नती है का अपना कहने मुकुट नुदा लिया न पुलो लैस्तु गत ना वरहांगा से पदु किया ला दानो लैस्तु गत किया ने मुकाद्दे लैस्तु गत ने किया ने मुकाद्दे किया इस तरह से किया ला देना जान तो निकाल नमः दान है ठीक निकम मत जान मुकाद्दे नमः नमः योजना है ठीक आज ही नो इस तरह से किया ने समागम बड़ा नमः योजना की रीमे दी अनुकंपने करने वाली कौन देश की आई वेनम थी විසුරුව හැරීම අර වගේම තමයි ආකාර තුනයි. එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනි පෞද්ගලික සමාගම් වලයි පොදු සමාගම් වලයි කියන දෙකේ ගත්තහම ඒ දෙන්නගේ එහෙම ලොකු වෙනසක් නැහැ. පොඩි පොඩි තැන් කීපයක් විතරයි වෙනස්. අර ප්‍රසිද්ධියේ කොටස් තුනක් වෙන කතාව තියෙනවා. උපරිම සාමාජීය සංඛ්‍යාව වෙනස්. අවම අධ්‍යක්ෂ බොරුගාන වෙනස්. එච්චරයි. අනිත් හැමදේම දෙන්නගෙන ලියාපදිංචියේ පරිපාලනය විසුරුව හැරීම විනුම් තැබීම වගකීම නෛතික පුද්ගලභාවය මේ ඔක්කොම දෙන්නගෙම එකම ටිකනේ ඉන්නේ. ඒ සමාගම් වර්ග දෙක වෙන් කරගන්න වෙන්නේ අන්න අර පොයින්ට් දෙකෙන් තමයි. උපරිම සාමාජ්‍ය සංඛ්‍යාව කියනුයි අර ප්‍රසිද්ධියේ කොටස් විකුණන්න පුළුවන් කොටස් විකුණන්න බෑ කියන සිද්ධියනුයි විතර. හරිද? ඔන්න එහෙමනම් දැන් අපි සමාගම් කියන කොටසේ प्रधान तंगीपे कथा कर
මේ ක්‍රමයේදී අපි දැක්ක මේක ටිකක් අමුතු ක්‍රමයක්. මේ ක්‍රමයේදී ව්‍යාපාරයේ ප්‍රාග්ධනය හොයාගන්නේ කොටස් නිකුත් කළා. එතකොට කොටස් ගන්න කට්ටිය සමාගමේ අයිතිකාරයෝ වෙනවා. ඒගොල්ලන්ගෙන්ම කීප දෙනෙක් තමයි අධ්‍යක්ෂ ගුරු හැටියට දාන්නේ. ඊළඟට මේගොල්ලෝ ඒක කරගෙන යනවා කොටස් හිමියෝ පැත්තක ඉන්නවා. එතකොට සමාගම් වලට බලපාන ලංකාවේ ප්‍රධාන නීතිය ප්‍රධාන පනත අපි දැන් ඉගෙන ගත්තා. මොකද්ද ප්‍රධාන නීතිය ප්‍රධාන පනත? 2007 අංක 7 දරන සමාගම් පනත. ඒ පනත යටතේ ආරම්භ කළ හැකි ප්‍රධාන සමාගම් වර්ග තුන අපි ඉගෙන ගත්තා. සීමා සහිත, සීමා රහිත, අපයෙන් සීමිත. ඒ සීමා සහිත කියන එක යටතේ ආව සමාගම් වර්ග තුනක්. සීමා සහිත පෞද්ගලික සමාගම් සීමා සහිත පොදු සමාගම් සීමා සහිත අත්පෙරළ සමාගම් කියන. හරි. ඒ තුන් දෙනා ගැන දැන් අපි පැහැදිලි කරගත්තා. විශේෂයෙන් පෞද්ගලික සමාගම් හා පොදු සමාගම් කියන දෙන්න ගැන. ගොඩක් කතා කරා ඒ දෙන්න ගැන. අත්පෙරළ සමාගම් කියන්නේ මොනවද කියලා හඳුන්වන්න මතක තිබ්බන් ඇති. ඊළඟට තව අමතරව විදේශීය සමාගම් කියලා જાතියකුත් ඉගෙන ගත්තා. හරිනේ. ඒතකොට තව ඕකේ ඉස්සරහට ගොඩාක් තියෙනවා. සමාගම් ආරම්භ කිරීමට එහෙම ආවා. අපි එතනින් එහාට එතකොට ඒ දින ටික ඊළඟ දවසේ බලමු. හරි. අනේ. කියනවා. ආ තවපුරුවන් තවපුරුවන්. දෙකම ආරගනේ පටන් ගත්තනේ. පෞද්ගලික සමාගම් වල වාසි සහ අවාසි. ඒ කියන්නේ පුතේ අර අවමයේ එකයි උපරිමේ 50යි වෙච්චේම අර ප්‍රසිද්ධියේ කොටස් තුනක් බැරි කට්ටි අන්න ඒවේ වාසිය වාසිනේ දැන් ඔය දීලා තියෙන්නේ ඔන්න ඔතන හොඳට මීටර කරගන්න ඕනි පොඩ්ඩක් දැන් පෞද්ගලික සමාගම් වල වාසිය වාසි දැන් අපි දැන් මෙතන පොදුවේ දීලා තියෙන්නේ මෙන්න වාසි මෙන්න අවාසි කියලා හැබැයි පේපර් එකේ ප්‍රශ්නයකින් යෝග එනකොට සමහර විට ඒ වාසිය වාසිය අහලා තියෙන්නේ මොකකට හරි සාපේක්ෂව වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට පුතේ පෞද්ගලික සමාගම් වල වාසිය අහනවා හවුල් ව්‍යාපාර වලට සාපේක්ෂව. එහෙනම් හවුල් ව්‍යාපාරයක් එක්ක සංසන්දනය කරනකොට පෞද්ගලික සමාගමක වාසිය මොනවද කියලා. සමහර වෙලාවට පෞද්ගලික සමාගමක වාසිය අහනවා පොදු සමාගමකට සාපේක්ෂව. ඒ කියන්නේ පොදු සමාගමක් එක්ක බැලුවාම පෞද්ගලික සමාගමක වාසිය අවාසිය මොනවද කියලා. ඒක හොඳට ප්‍රශ්නේ කියවලා ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ සාපේක්ෂව දහලා තියෙන කී. දැන් මෙතන මම දීලා තියෙන්නේ පොදුයි. මෙන්න මේවා තමයි පෞද්ගලික සමාගමක වාසි මෙන්න මේවා අවාසි කියලා. දැන් පළවෙනි එක බලන්න සීමිත වගකීම්. වාසියක් නු. පෞද්ගලික සමාගමක වාසියක් නු සීමිත වගකීම්. එතකොට ඕක වාසියක් හැටියට පේන්නේ හවුල් ව්‍යාපාරයක් එක්ක බැලුවාමද පොදු සමාගමක් එක්ක බැලුවාම නැකල් උත්තරයක් දෙන්න සීමිත වගකීම කියන එක වාසියක් වගේ වෙන්නේ හවුල් ව්‍යාපාරයක් ආව හවුල් ව්‍යාපාරයක් එක්ක තියලා බැලුවොත් තමයි මොකද පොදු සමාගමක් එක්ක තියලා බැලුවොත් එහෙම දෙන්නගේම වගකීම ජීවිතයනේ ඒතකොට මේක වාසියක් විදිහට ලියන්න බෑ දැන් ඕන්නේ පොදුවේ දීලා තියෙන හින්දා දැන් මෙතන පෞද්ගලික සමාගම් වල වාසියක් හැටියට සීමිත වගකීම ගත්ත හැකි සාපේක්ෂ කරලා අහුවත් පරිස්සම් වෙන්න මහා පරිමාණ ව්‍යාපාර වල ඉදීමෙන් ආර්ථික පිරිමැසුම් ලැබිය හැකි වීම. තව වාසියක් තමයි පෞද්ගලික සමාගම් වල අර ටිකක් ලොකු ලොකු ව්‍යාපාර කරලා මහා පරිමාණ පිරිමැසුම් ලබන්න පුළුවන්. ඒක කාට සාපේක්ෂවද? වාසියක් වෙන්නේ කාත් එක්ක බැලුවාම? අවුල් ව්‍යාපාරයක් එක්ක බැලුවාමද පොදු සමාගමක් එක්ක බැලුවාමද මේක වාසියක් වගේ වෙන්නේ? මහපරිමාණ වෙලා පිරිමැසුම් ලබන්න පුළුවන් කියන කතාව ඒකත් කවුල් ව්‍යාපාරයකට සාපේක්ෂව මොකද පුතේ පොදු සමාගම් කියන එක තමයි ඊට වඩා මහපරිමාණ. ඒතර ඒකත් එක්ක බැලුවාම බෞද්ධලි සමාගමක වාසියක් වෙන්නේ නැහැ මහපරිමාණ පිරිමැසුම් ලබනවා කියන. මහපරිමාණ පිරිමැසුම් ලැබීම කියන එක වාසියක් විදිහට ගත්ත හැකි කවුල් ව්‍යාපාරයක් එක්ක තිබ්බා. ඒ මොනවාද පිරිමැසුම් ලබනවා කියන්නේ? මහා පරිමාණ වෙන්න 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 ඒකක පිරිවැය අඩු වෙනවා නේද? පිරිමැසුම් ලබනවා කියන්නේ පිරිමහනවා කියන එක. පිරිවැය අඩු කර ගන්නවා කියන එක. පුතේ ආයතනයක් මහා පරිමාණ වෙන්න වෙන්න මහා පරිමාණ වෙන්න වෙන්න
එකක පිරිවැය එන්න එන්න අඩු කර ගන්න ඕනේ. ඒකක පිරිවැය අඩු කර ගන්න ඕනේ. ඒක තමයි මහ පරිමාණ වීමෙන් පිරිමැසුම් ලබනවා කියන්නේ. ඒ කියන්නේ දැන් 10 දෙනෙකුට කෑම වෙනකොට එක කෑම එකක් වෙනුවෙන් දරන පිරිවැයයි 100කට කෑම වෙනකොට එක කෑම එකකට යන පිරිවැයයි ගත්තොත් 100කට උයද්දී එක කෑම එකකට යන පිරිවැය අඩුයි. මම පොඩි උදාහරණයක් ගන්න. ඒ 10 දෙනෙකුට වෙනකොට ඒ 10 දෙනාට හරියන ඒ චුට්ට චුට්ට හරිය සල්ලි දීලා ගන්න එපා. 100කට 500කට විතර වෙනකොට ගන්න බඩු මුට්ටු ඔක්කොම අඩුවට ගත්ත හැකියි. එකපාර ගොඩක් ගන්න හින්දා අනික ඒ වගේ වෙනුවෙන් යන විදුලි විලයි අනම්මනම් ඒවා කරන්ට් එක ගෑස් ඒ ටික එකෙන් ඉවරයි. එතකොට අතන යන මුළු වියදම 10 දෙනෙක් අතර නෙමෙදන්නේ. මෙතන යන මුළු වියදම 100ක් අතර බෙදෙනවනේ එතකොට. ඒතර මුළු වියදම වැඩි. හැබැයි ඉතින් අර සමහර දේවල් තියෙනවානේ 10කට ඉවුවත් ඒක ඒ වියදම යනවා 100කට ඉවුවත් යනවා. උදාහරණයක් විදිහට එතන දාලා තියෙන බල්බ් එක ඒ කියලා හිතන්නකො ලයිට් දාලා තිනවා ඒ ශාලා. දැන් අපි පන්තියක් කරනකොට 10 දෙනෙක් ටික ගන්නවත් ලයිට් එක දාලා තිනවා. 100කට ගන්නවත් ලයිට් එක දාලා තිනවා. එකම ලයිට් එකනේ. ඒ සීදම්මත් එච්චරයි. ඒතර ඒ යන වියදම අතන බෙදෙන්නේ 10 දෙනෙක් අතර අතන 100ක් අතර බෙදෙනවා. ඒතර ඒක එකෙක් වෙනුවෙන් දාලා තියෙන පිරිවැය වැත්තොත් අඩුයි. ඔය කොන්නොලදී ඒක තමයි අර මහ පරිමාණ වෙන්න වෙන්න ඒකක පිරිවැය අඩු වෙනවා කියලා කියන්නේ. දැන් මම ළමයි 50කට විතර ටියුට් ගහනවා නම් ටියුට් 50ක් ගහනවා. ඒ ටියුට් 50ක් ගහනකොට මට එක ටියුට් එකකට යන පිරිවැයක් තියෙනවනේ. හැබැයි එකපාර ටියුට් 300ක් 400ක් මම ගහනවා. ඔක්කොම ළමයි. එතකොට මට එක ටියුට් එකකට යන ගාන සෑහෙන අඩුයි. ඇයි එකපාර කොළ ගන්නකොට අඩු කරලා දෙනවා. එකපාර print කරනකොට print කරන තැන් වලත් අඩු කරලා දෙනවා. ඒ වෙනුවෙන් කරන මහන්සිය කැපකිරීමත් එකපාරෙන් ඉවරයි. අනේ ඒක පිටිපසුම් ගැන එච්චර ලොකෝට ඉගෙන ගන්න ඕනේ නැහැ. මම අර කිව්වේ නිකන් වචනේ අමුතුයි. අර පෞද්ගලික සමාගමක් විදිහට ව්‍යාපාර කරනකොට කේරල හවුල් ව්‍යාපාර වලට වඩා මහ පරිමාණයි. එතකොට පිරිවැය අඩු කරගන්න ක්‍රම තියෙනවා. අයිතිය බෞලේ හිතවිතුම් මිතුරන් අතර පවත්වා ගත හැකි වීම. ඒක නම් ඉතින් පොදු සමාගම් එක්ක තියලා බලුවාම තමයි වාසියක් වෙන්නේ. මොකද හවුල් ව්‍යාපාරයක් එක්ක තියලා බලුවොත් ඒක වාසියක් හැටියට කියන්න බෑ. ඒකේ කොහොමත් හිතවත්තු අය අතරනේ අයිතියි. හරිනේ බදු සහන හිමිවීමක් තියෙනවා. ඒ වාසි අවාසි තමයි කොටස් ණයකර ප්‍රසිද්ධිය විකුණන්න බෑ. ඒක අවාසි කොටස් වෙනද පොළ තුල කොටස් විකුණන්නත් බෑ. ෂෙයා මාකට් එකට ගිහිල්ලා කොටස් විකුණන්නත් බෑ. කොළඹ කොටස් වෙනද පොළ ගිහිල්ලා එකක් තියෙයි. ඒවැය ගණදෙන්න කරන්න බෑ. පෞද්ගලික සමාගම් වල කොටස් ගිහින්. ලාභවත් අය කරන බද්ද චුට්ටක් වැඩි පෞද්ගලික සමාගම් වල. අනික අනිත් ඒවාට බදු සහන අමුණා. ඉතින් ඒක නිසා වාසිය වාසි වගේ දේවල් දැන් අර ප්‍රධාන දේ තමයි මතක තියාගන්න ඕනි මොකකට හරි සාපේක්ෂව අහලා තියෙනවද කියලා හොඳට බලන්න. ඔතන නිකම්ම පොදුයි ඔක්කොම ටික එකපාර දීලා තියෙන්නේ. පෞද්ගලික සමාගම් වල වාසි සහ වාසි කියන්නේ. මේ වෙලෙක කොහොම හරි දන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට ඔය ව්‍යාපාර සංවිධාන පාඩම ටිකක් දිග හින්දා එක වර්ගයකින් දෙකකින් විතරක් ප්‍රශ්න දාන්නේ නැහැ. එක ප්‍රශ්නයක් එනවා ඔක්කොම ඕනි වෙන විදිහට. එතකොට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න තනි පුද්දල ගැන දැනගෙන ඉන්නත් ඕනි, අවුල් ව්‍යාපාර ගැන දැනන් ඉන්නත් ඕනි, සමාගම් ගැන දැනන් ඉන්නත් ඕනි, සම්පකාර ගැන ඔය හැම එකක්ම දැනන් ඉන්න ඕනි. අන්න එහෙම 3-4ක් එකට එකතු වෙන්න ඕනි කරන ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. මේ නිසා ඉතින් අර සාපේක්ෂව ලියන්න වෙනවා ගොඩක් වෙලාවට. අවුල් ව්‍යාපාරයක් කරගෙන ගියා දෙන්නෙක් එක්ක ඒ දෙන්නට උවමනා වෙලා තියෙනවා මේක පෞද්ගලික සමාගමක් බවට පත් කරන්න. එහෙම පත් කිරීමෙන් ඔවුන්ට හිමි වෙන වාසි මොනවාද? එහෙම නෙහන් එතකොට අපි ටංකාල රූට ගන්නෝනේ මේ දෙන්න කලින් හවුල් ව්‍යාපාරයක් විදියට කරපු එකක් මේක. දැන් පෞද්ගලික සමාගමක් වෙනවා. එතකොට මොනවද වාසි? අන්න එහෙමයි හිතන්නේ. හවුල් ව්‍යාපාරවල නැති පෞද්ගලික සමාගම් වල තියෙන වාසි ගලපලා ලියන්න ඕනේ. හරි. ඊළඟට දැන් පොදු සමාගම් පෞද්ගලික සමාගම් දෙකම ඉවරයිනි. ඒගොල්ලන්ගේ විස්තරත් අපි අර ලොකු කොටු දෙකක ලියාගත්තනේ. මෙන්න මේ පොඩි වගුවක් තියෙනවා පුරවමු බලන්න. උපරිම සමාජික සංඛ්‍යාව වෙනනම් පෞද්ගලික සමාගම් වල කීයද? 50යි. පොදු සමාගම් තීරුවේ සීමාවක් නැත.
පෞද්ගල සමාගම් තීරුවේ අපි දානවා 50යි කියලා පුදු සමාගම් තීරුවේ අපි දානවා සීමාවක් නැත කියලා ඊළඟට ප්‍රාග්ධන සම්පාදනය දෙන්නගේ වෙනසක් වෙන විදිහට ලියන්නත් එපේ පෞද්ගලික සමාගම් පැති දාන ප්‍රසිද්ධියේ කොටස් සැලවි කළ නොහැක පොදු සමාගම් පැති දාන ප්‍රසිද්ධියේ කොටස් සැලවි කළ හැක වෙනසක් වෙන විදිහට එකයි ගලපලා දාන ප්‍රසිද්ධියේ කොටස් සැලවි කළ නොහැක කියලා පෞද්ගලික කියලා ලියන්න ප්‍රසිද්ධියේ කොටස් සැලවි කළ හැක කියලා පොදුවේ කියලා ලියන්න අවමාද්‍යක්ෂ කෝරු ගත්තාම පෞද්ගලිකයේ 1යි පොදු එකේ 2යි පෞද්ගලිකයේ 1යි පොදු එකේ 2යි කොටස් වලද ඵලයේ කටයුතු කිරීම ගත්තාම පෞද්ගලිකයේ නම් නොහැක පොදු එකේ නම් හැක පෞද්ගලිකයට කොටස් වලද ඵලයේ ගණන් කරන්න බෑ පොදු අයට පුළුවන් නම භාවිතා කිරීමේදී පෞද්ගලිකක පැත්තේ පෞද් යන්න යෙදිය යුතුය පෞද් යන්න යෙදිය යුතුය අර පැත්තේ පොදු යන්න යෙදිය යුතුය පෞද් යන්න යෙදිය යුතුය අනිත් පැත්තේ පොදු යන්න යෙදිය යුතුය කිනුම් වාර්තා රෙජිස්ටාර ඉදිරිපත් කිරීම ගත්තහම ඔය පෞද්ගලික සමාගම් පැත්තේ අනිවාර්ය නොවේ අනිවාර්ය නොවේ पुद समागम देखा කොළඹ ශ්‍යාම මාකට් එක කියන්නේ පුතේ මිනිස්සුන්ට කොටස් අතින්ගත මාරු කර ගන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ Taman කොයි කොයි හරි සමාගම් වලින් ගත්ත කොටස් තියෙනවා නම් ඒව නිකන් අතින්ගත බිස්නස් කර ගන්න පුළුවන් තැනක්. දැන් මම මොකක් හරි සමාගම කොටස් ටිකක් ගත්තා කියලා හිතන්නකෝ. දැන් මට හිතෙනවා මේ කොටස් ටික කාට හරි විකුණලා දාන්න ඕනේ කියලා. එතකොට මට ශ්‍යාම මාකට් එකට ගිහිල්ලා මේ වැඩේ කරගත්තා. ඒ කියන්නේ මෙතන ඇවිල්ලා අර කොටස් ගන්න ඕනි කට්ටියයි විකුණන්න ඕනි කට්ටියයි ඔක්කොම එකට මුහු වෙන තැනක්. औद्योलिक समागम ලියාපදිංචි වෙන්නේ නැති කට්ටියට කියනවා නිලලයිස්තුගත නෝ පොදු සමාගම් කියලා. නිලලයිස්තුගත වුණත් නිලලයිස්තුගත නොවුණත් දෙකම පොදු සමාගම්. දෙකම පොදු සමාගම්. අර අපි කියනවා නිලලයිස්තුගත නිලලයිස්තුගත නෝ කියලා. කොළඹ කොටස් සෝමාරුවේ ලියාපදිංචි වෙච්ච කට්ටිය නිලලයිස්තුගත කොළඹ කොටස් සෝමාරුවේ ලියාපදිංචි වෙච්ච නැති කට්ටිය නිලලයිස්තුගත නෝ. විස්තර අවශ්‍ය නැහැ. අර එහෙම කිව්වහම මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා දැනගත්තා නැති. හරිද? හරි. එහෙනම් ඔන්න පුතේ සමාගම් කොටසේ දැන් සැලකිය යුතු කොටසක් අපි අද කරා. මේකට පන්ති කට් කරගන්න එපා YouTube එකෙන් හරි බලලා කවර කරගන්න. මොකද දැන් මේ අමාරු පාඩමක ඉන්නේ. දිග පාඩමක. එක තැනකින් මිස් වුණොත් අනිත් ඒවා තේරෙන්නේ නැහැ. දැන් බලනවා එකකට එක සම්බන්ධයි කියලා එකම ඩිංග ඩිංග වෙනස් වෙවි යන්නේ කියලා. හරි. ආ එවනම් අපි අදලා නවත්තමු. හෝල් ක්ලාස් එකට සම්බන්ධ වුණානේ මේකේ සමහර ළමයි. ඒ ක්ලාස් එක දින ටයිම් මනම් මනම් දන්නවා ගෲප් එකට ඇඩ් වෙන්න ඕනේ ඇඩ් වෙලා ඉන්නේ.
ගිය සතියේ පටන් ගත්තා 10 වෙනිදා හෝල් ක්ලාස් එක. ඒ 10 වෙනිදා සමහර ළමයින්ට ඉන්න බැරි වුණා කියලා පස්සේ කියලා තිබ්බා. ඒක නිසා අද හවස 5ට ආයෙ ළමයින්ට ගිය සතියේ කරපු ටික කරනවා. ඔයගොල්ලෝ අවශ්‍ය නම් කියන්නේ තොට ලින්ක් එක දෙන්න පුළුවන්. හරිනේ? එහෙනම් හැමෝටම ආයෙත්